ආයු බොහෝ වේවා. අගහරු දවසේ ඉඳන් දවස ආරම්භ කරන්න සූදානම් වෙනවා. ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන දවස අද. ඔය වැඩ කටයුතු සියල්ලට කලින් මේ අද උදේ පාර එනකොට දැකපු සිද්ධියක් මගේ හදවත සසල කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා මට එතන පුද්ගලික දෙයක් කියන්න යන්නේ. ඉතින් ඒ හින්දා අවසර දෙන්න ඒකට. අද උදේ මම එනකොට ඒතතන මම දැක්කා මේ තරුණියක්. මම එතන සාමාන්‍ය පෙළ පන්තියෙන් විභාගය අවසන් කරලා සිටින තරුණියක් වෙන්න ඕනේ පෙනුමේ හැටියට. ඇය පුවත්පත් විකුණනවා. ඉතින් අපේ රටේ ඉන්න ධනවත් උදවිය උදෑසන කාලේ පාරේ ව්‍යායාම කරන්න යනවනේ. ව්‍යායාම කරන්න යනකොට මේ තරුණිය අරන් ගිහිල්ලා පත්තරයක් විකුණන්න උත්සාහ කරා. නමුත් ඔහු ඒ ප්‍රතික්ෂේප කළා. මම ඒ හොඳට දැක්කා. ප්‍රතික්ෂේප කරනකොට ඇගේ මුහුණ තුළ මහා වේදනාවක් දුකක් මට දකින්න හැකියාවක් ලැබුණා. ඉතින් මම ඒ වෙලාවේ කල්පනා කරා, දැන් මේ තරුණිය පුවත්පත් විකුණන්නේ ඇයි? මොකද්ද මොන වගේ හේතුවක් වෙන්න පුළුවන්ද? සමහර විට පවුලේ තිබෙන ආර්ථික ගැටලුවක් වෙන්න පුළුවන්. උදාහරණයක් විතර ගත්තොත් සමහර විට ඇගේ මව අසනීපෙන් සිටිනවා කියලා අපි හිතමුකෝ. ඇය තමන්ගේ මව, මම මේ උදාහරණයක් විතර කියන්නේ, තමන්ගේ මව සුවපත් කරගන්න අවශ්‍ය කරන මුදල හම්බ කරගන්න පුවත්පත් විකුණනවා වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න, අපි සමාජය තුළ ජීවත් වන විට, මේ පරිසරය තුළ, මේ ආර්ථික රටාව තුළ ජීවත් වන විට ඔය වගේ බොහෝ පිරිස් මේ සමාජය තුළ ඉන්නවා. අපි දන්නේ ඇත්තට මේ අයගේ ජීවන ස්වභාවය කොහොමද කියලා. සමහර අවස්ථාවල අපි දකිනවා වයසක අම්මලා තාත්තලා පළතුරු ටිකක් අරගෙන පාරට ඇවිල්ලා විකුණන අවස්ථාවල්. නගරයට ගියාම ඔබට දකින්න හැකියාවක් ලැබෙවි. නමුත් අප ඒ අයගෙන් ඒවා මිලදී ගන්න නැතුව සුපිරි වෙළඳසැල් වලට ගිහිල්ලා සමහර විට පිනුමට තිබෙන බොහෝ දේවල් මිලදී ගන්නවා. අපට හදවතක් තිබෙනවා නම් ටිකක් කල්පනා කරලා බලන්න, පොඩ්ඩක් හිතන්න, අර ආකාරයේ කෙනෙකුගෙන් ඒවැනි දෙයක් මිලදී අරගෙන ඔහුගේ ආර්ථික ශක්තියක් වෙන්න හැකියාවක් අපට තිබෙනවා නම් මිනිසුන් විදිහට අප මොනතරම් ශ්‍රේෂ්ඨද. ඉතින් නිසා පොඩ්ඩක් හිතලා බලන්න, අපට අවශ්‍ය දේවල් මිලදී ගන්න එක, අපට අවශ්‍ය තැනින් ගන්න එක වෙනම කතාවක්. නමුත් මනුස්සත්වයේ නාමෙන් පොඩ්ඩක් අරගෙනත් හිතලා බලන්න කියන එක මට හිතෙනවා. මම අර කිව්වේ මම උදෑසන දැකපු සිද්ධියක්. මේක පොදුවේ හැමෝටම හිතන්න පුළුවන් ඇති කියන හැඟීමෙන් යුක්තව මම මේ කිව්වේ. ඉතින් කොහොම වුණත් අද ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන දවස නිසා ඒ වැඩ කටයුතු ආරම්භ කරමු. දුරකථන අංකයත් මුලින්ම මතක් කරලම යන්නම්කො. 2444555, 2444555 කියන දුරකථන අංක දෙකට දැම්ම දුරකථන ගාවට යන්න. අපි වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් මියුරු ගීතයක් සූදානම්. මියුරු ගීතෙන් පස්සේ අපි එමු ඇවිල්ලා ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරමු. සසඳ දිය පල්ලේ තිබෙයි අල, දිය පල්ලේ තිබෙයි අල, දෙයන්නේ පිටයි සසඳ සසඳ දිය මතු පිට තිබෙයි කොල, දිය මතු පිට තිබෙයි කොල, ගලෙලි හඥයි වැස්සට පිණි බබා, මෝරන කැකුළු මල මස්ටකයින්ට මුතු කුඩයකි නිලුම් මල, තම් දෙනත්තානම් මස්ටකයින්ට මුතු කුඩයකි නිලුම් මල, සකිය සගව්වට රෝදය කැරකිනවා, සසඳ සසඳ අපි මහපාරේ යනවා, සකිය සගව්වට රෝදය කැරකිනවා, සසඳ සසඳ අපි මහපාරේ යනවා. සසඳ සසඳ සඳ පානේ අපි යනවා, සඳ පානේ අපි යනවා, දෙයන්නේ පිටයි මක්කොලි බඳට ගොම්බානක් බැඳ යනවා, ගොම්බානක් බැඳ යනවා, ගලෙලි හඥයි සකිය සගව්වට රෝදය කැරකෙනවා, ආ ඕ දක්ක
කැකුලට නාරම්මල ලත වෙනවා තම් දෙනත් අනම් දත් කැකුලට නාරම්මල ලත වෙනවා සකිය සගව්වට රෝදය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සඳ සසඳ සඳ පොබ යන සාවුන්ට සඳ පොබ යන සාවුන්ට දෙයන්නේ පිටයි මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට දුටු විගසට ගිරවුන්ට කලෙලි හඤ්ඤක් පදින සැරේ රොම්බෙන යන බමරුන්ට ආ ඕ වරටි කිරෝ සත්සමුදුර පීනන්ට තම් දෙනත් අනම් වරටි කිරෝ සත්සමුදුර පීනන්ට සකිය සගව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ සකිය සගව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා. අපි රටේ ඉන්න දක්ෂ සංගීතඥයෙක් විශේෂම ජනගීයට පෙම්බඳින ජනගීයට මුල් තැනක් දෙන සංගීතඥයෙක් විදිහට රෝහණ බැද්දගේ මහත්මයාව හඳුනා ගන්න හැකියාවක් ලැබෙනවා. හරි, ගීතය කියන්නේ අපිට ගොඩක් සමීපයි. ඒ නිසා තමයි උදෑසන මේ වගේ දේවල් තිළිණ කරන්නේ. කොහොමුණත් ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්න සූදානම්. ඔබට අපි දුරකථන අංකය මතක් කරලා ආරම්භයේදීම නැවත වතාවක් මතක් කරොත් හොඳයි කියලා මට හිතෙනවා. 2444555 එහෙම නැත්නම් 2444556. අද ඇවිල්ලා ඉන්නවා අපේ සුපුරුදු හිතවතා ඉන්දික තොරවත් මහත්මයා. අයිබෝන්, සුබදසනක් වේවා. ඕං ශ්‍රී සායි දුර්භාග්‍යනාශනාය නමහ. අයිබෝන් රුවන්, සුබදසනක් වේවා. හරි, අද ජන්මපත්‍ර පරීක්ෂා කරන්න සූදානම් වෙන විට ඔබට කියන්න ඕන ලිපි බොහොමයක් අපට එනවා. නමුත් ඒ සියල්ලක් මෙතෙන්න ගියනවට වඩා අහඹු ලෙස තෝරාගෙන ලිපි කිහිපයක් ගෙනල්ලා වාසනාව උරගා බලන එක වටිනවා කියන එක තමයි අපේ හැඟීම. ඒ නිසා මේ ආකාරයට ලිපි කිහිපයක් තෝරාගත්තා වෙලාවට අනුව කළමනාකරණය කරගන්න පුළුවන් ප්‍රමාණය. ඒ වගේම දුරකථනයටත් අවස්ථාව දෙන්න සූදානම් වෙනවා. දුරකථනයෙන් කෙනෙක් එනකන් තොරවත් මහත්මිය අපි ලිපියකට අවස්ථාව ගන්න සූදානම් වෙනවා. අපිට මේකේ වෙනවා සෞම්‍ය මයුරි. සෞම්‍යා මේක අපට එවනකොට ඇගේ ජන්ම තොරතුරු සඳහන් කරනවා. පළවෙනි කොටුවේ ඉන්නවා රාහු. ඔව්. දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව, හතරවෙනි කොටුව, පස්වෙනි කොටුව, හයවෙනි කොටුව හිස්. ඔව්. හත්වෙනි කොටුවේ ඉන්නවා කේතු සහ කුජ. ඔව්. අටවෙනි කොටුවේ ඉන්නවා සිකුරු, ශනි සහ බුධ. නවවෙනි කොටුවේ ඉන්නවා ගුරු සහ රවි. 10වෙනි සමාවෙන්න. 11වෙනි කොටුවේ ඉන්නවා චන්ද්‍ර. 12වෙනි කොටුවේ ඉන්නවා නෑ 12වෙනි කොටුවේ මොකුත් නෑ. නමවෙනි කොටුවේ මං හිතනවා මට ටිකක් අපහැදිලි නිසා පැටලුණා. මම ඔබට නැවත වතාවක් කියන්නම්. පළවෙනි කොටුවේ ඉන්නවා රවි, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව හිස්, හතරවෙනි කොටුවත් හිස්, පස්වෙනි කොටුවත් හිස්, හයවෙනි කොටුවත් හිස්, හත්වෙනි කොටුවේ ඉන්නවා කේතු සහ කුජ, අටවෙනි කොටුවේ ඉන්නවා ශනි, සිකුරු සහ බුධ, නමවෙනි කොටුවේ ඉන්නවා නමවෙනි කොටුව හිස්, 10වෙනි කොටුවේ ඉන්නවා ගුරු සහ රවි. ඔව්. 11වෙනි කොටුවේ ඉන්නවා චන්ද්‍ර, 12වෙනි කොටුව හිස්. ඔව්, අහන්නේ. දැනගන්න අවශ්‍යයි කියනවා ඇයිගේ සෞඛ්‍ය, විවාහය, රැකියාව. ඔව්. අපිට කෙටියෙන් තමයි කතා කරන්න වෙන්නේ. උපන් නැකත තියෙනවද? උපන් නැකත. ලග්න දෙන්නේ මිතුන කියලාද? මේෂ ලග්න. මේෂ ලග්න. හරි. රැකියාව? රැකියාව, විවාහය, සෞඛ්‍ය. ඔව්. දසාශේෂය උපන් නැකත සංකලනය මත. දසාශේෂය. ඒකියක් අපහැදිලි තත්ත්වයක් තිබෙන්නේ. තොරතුරු ඔයගේ කේන්ද්‍ර සටහනේ නිවැරදිතාව පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. මට කියන්නේ උපන් දිනේ.
උපන් දිනේ ලෙස සඳහන් කරනවා 1986 පළවෙනි මාසේ 14 වෙනිදා. ඔව්. වෙලාව සඳහන් කරනවා සවස 1:05ට. ඔව්. උපන් නැකත දසශේෂය සඳහන් කරලා නැහැ මං හිතන්නේ. උපන් නැකත නැහැ සඳහන්ලා නැහැ. ඔව්. ඔව් මෙතන තියෙනවා. සියවස නැකත. සියවස නැකත. ඔව්. මේකේ රාහුගේ දසාවෙන් නිපදිලා තියෙන්නේ. මේ කේන්ද්‍ර සටහන අනුව විශේෂයෙන්ම කුජ ග්‍රහය ඔබ කිව්වේ 7 වෙනි නේද? යම් ප්‍රමාණයකට කේතු කුජ 7 වෙනි තැන්පත් වීම විවාහයට තරමක අහිතකර බලපෑමක් ඇති කරන නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඊළඟට සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරද්දී ඔබ ශනි ග්‍රහය 8 වෙනි තැන්පත් වෙලා දැන්ට නැවතත් ශනි 8 වෙනටයි ගෝචරයෙන් මේ පැවෙන ගත කරන්නේ විශේෂයෙන්ම මේ අෂ්ටමේ රාශියකගේ නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධව තරමක් සැලකිලිමත් වේද රැකියාව සහ අධ්‍යාපනය ගත්තොත් ඔබේ කේන්ද්‍ර සටහන විශේෂම ගුරු 10 වෙනි තැන්පත් වීම හොඳ පිහිටීමක්. ඒ නිසා සාමාන්‍යයෙන් ඇත්තම විධායක මට්ටමට කිට්ටු රැකියාවක හිමිකමක් තිබෙනවා. මොකද හේතුව රවි ග්‍රහයත් ගුරු එක 10 වෙනි තැන්පත් වෙලා ඉන්නේ නිසා රැකියාව සම්බන්ධව නම් සුභාදී තත්ත්වයක් කේන්ද්ර සටහන පෙන්නුම් කරනවා ඉදිරි කාලය තුළ විශේෂයෙන්ම ඔබ විවාහය නම් කේන්ද්ර සටහන පරීක්ෂාවකිනුයි කළ යුත්තේ. හරි අපි යනවා රත්මලාන පැත්තට. ශෂිකා ඉන්නවා දුරකතනේ. අයබෝවන් ශෂිකා සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් අයබෝවන්. හරි බෝ ප්‍රබෝධවත් විතර කතා කරන හරි සන්තෝෂයි. හරි කේන්සරණ අතේ තියෙනවද? ඔව්. ඔව්. ඔව් එකේ කවුද ඉන්නේ? ආ එක හිස් මහත්මයා. ඔව්. අ දෙක කුජ ශුක්‍ර. ඔව්. තුන රවි ශනි. ඔව්. හතර ගුරු බුධ කේතු. ඔව්. පහ හිස් හය චන්ද්‍රයා. හත හිස් අට හිස් නව හිස් 10 රාහු. ඔව්. 11 දොළොස් හිස්. චන්ද්‍රය ඔබ කීයද කිව්වේ? චන්ද්‍රයා ඉන්නේ 6. ඔව් උපන් නැකත කියන පුළුවන් වේද? උපන් නැකත සුවන නැකත. පාදය? පාදය දෙවනි පාදය. ඔව් ඔබට දැනගන්න අවශ්‍ය වෙන්නේ? මගේ අයියාගේ කේන්දරේ මහත්මයා මේ. මට දැනගන්න ඕන එයාගේ විවාහය සහ ඔව් ඊටාම ඉක්මනින් නැවත ඔබ කේන්දරසන පොඩ්ඩක් කියන එකේ. එක හිස්. ඔව්. දෙක කුජ ශුක්‍ර. ඔව්. තුන රවි ශනි. ඔව්. හතර ගුරු බුධ කේතු. පහ හිත් හය චන්ද්‍රයා හතේ අයියට ඔව් ආසන වශයෙන් මේ අවුරුදු 33ක් වෙන්නේ මං හිතන්නේ. ඔව් එකම ගැටලුව වෙන්නේ යාගේ අර පළවෙනි විවාහය සම්බන්ධව නම් පුංචි ගැටලුවක් කේන්ද්‍රේ පෙන්නනවා විවාහ වෙලාද යා? තාම නැහැ. නෑ නේද? ඔව් එහෙමනම් හොඳයි අතනම කේන්ද්‍රසරාව විශේෂ මේ කුජ දෝෂය පරීක්ෂා කරලා විවාහයකට යන්න. මොකද ඒක සාමාන්‍යයෙන් පළවෙනි විවාහයට ඒ බලපෑම තිබෙන්නේ වලක්වා ගත හැකි එකක්. විශේෂම කුජ දෝෂය ගලපා සිංහලක් නේ ඉපදිච්ච කෙනෙක් අයියා. ඒ වගේම සාමාන්‍යයෙන් මේ ඔව් කෙනෙක් ගැන ලේසියෙන් සෑහීමටපත් නොවන කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් මේ අවුරුද්ද ඔව් ඒ නිසා සාමාන්‍යයෙන් මේ අර මගේ වචනෙන් කියනවා එලියන් කෙනෙක්වත් වෙන්න ඕනේ මෙයාට සාමාන්‍ය විවාහයට හරියන්නේ. ඒ උනාට හැබැයි විවාහයක හිමිකමක් තිබෙන කෙනෙක් විවාහ නොවන කෙනෙක් නෙමෙයි මේ කේන්සරහනේ මේ කේන්සරහන අනුව බොහෝ දුරට මේ වසර අගභාගය වන විට විවාහ සම්බන්ධ ස්ථිරත්වයක් ඇති කරන්න පුළුවන් වේ. විශේෂයෙන්ම කේන්සරහන පරීක්ෂාවකින් විවාහය කරන්න කියන එක තමයි දෙන්න තියෙන උපදේශය. හරි මයිදන අවශ්‍ය කරන පිළිතුර ලැබුණා. ඒ නිසා කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. තොරත් මහත්ම දැන් අපි මේ වැඩසටහන යන අතරේ අපිට විවිධ ප්‍රශ්න මතුවෙනවානේ. ඔව්. දැන් මම දැන් ඔබතුමත් එක්ක සෑහෙන කාලයක් මේ වැඩසටහන කරනවා. ඔව්. ඒ කරපු කාල සීමාව තුළ මට අත්විඳින්න හැකියාවක් ලැබුණා. මම ටිකක් මේ හිතලා බැලුවා මේ අපේ වැඩසටහනට දුරකථනයෙන් එන බොහෝමයක් ලාබාල වී පසුවන තරුණ තරුණියන්. ඔව්. ඒතකොට මේ අය අනාගතයේ පිළිබඳව සෑහීමකට පත් වෙන්න උත්සාහ කරනවා මේ ජන්ම පත්‍රයේ පරීක්ෂා කිරීම හරහා. ඔව්. තරුණයෙක් තරුණියක් විදිහට මේ විදිහට ජන්ම පත්‍රය හරහා තමන්ගේ අනාගතය පිළිබඳව දැනගැනීම සහ අර අපි කියන්නේ මොරාල් එක කියලා. ඔව් මොරාල් එක චිත්ත ශක්තිය තමන්ගේ හිත තුල ගොඩනගා ගැනීම සහ මේ දෙක කොහොමද ගලප ගන්න ඕනේ විශේෂයෙන් තරුණයන් විදිහට තරුණියන් විදිහට. ඔව් මෙහෙමයි චිත්ත ශක්තිය ගොඩනගා ගැනීම ඉතාම හොඳයි. ආත්ම ශක්තිය බොහෝ දේ සාර්ථක කරගන්න හේතුන. හැබැයි ඒකට ජ්‍යොතිර්විද්‍යාව මාර්ගෝපදේශක විෂයක් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හැකියාවන් දුර්වලතා අඳුරගන්න, ඉදිරියේ තිබෙන බාධා සහ අවස්ථා අඳුරගන්න. මොකද මේ ජ්‍යොතිෂයෙන් කතා කරන්නේ 100%ක් නියත වෙනස් කළ නොහැකි දෛවයක් ගැන නෙමෙයි. මොකද එහෙමනම් මම අර හැමදාම කියනවා වගේ අපි රොබෝවරු බවට පත් වෙනවා. අපි යාන්ත්‍රික වෙනවා. එහෙම එකක් නැහැ. හැබැයි මේ බොහෝ දේ අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ වෙනස් කරගන්න නම් හැබැයි ඒක අඳුරගන්න ඕනේ. ඒ අඳුරගන්න තමයි ජ්‍යොතිෂයේ වැදගත් වෙන්නේ. අවබෝධයෙන් යුක්තව තමයි මේක පිළිබඳව සැලකිල්ලක් දක්වන්න ඕනේ නේද? පැහැදිලිව. හරි. අපි නැවත වතාවක් ලිපියකට අවස්ථාව දෙන්න සූදානම් වෙනවා. මම මේ ප්‍රශ්නයක් ඇහුවේ මොකද මේ ඔයගේ ප්‍රශ්න කතා කරන එක වටිනවා නේද? අපි වැඩසටහන තුළ. එහෙම නැත්නම් අපි මේක මේ හැමදාම මේ විදිහට යන එකේ තීරු මත. ඔය ජ්‍යොතිෂයේ බොහෝ ඉසව් තියෙනවා. තවමත් අපි ස්පර්ශ නොකළ අපිට කතා බහ කරන්න පුළුවන් ඉදිරියේදී සම්බන්ධව. ඔව් පැහැදිලිව. මම කතා කරමු ඉදිරියට. අපි නැවතත් ලිපියකට අවස්ථාව දෙන්න සූදානම් වෙනවා. අශිකා නුගේගොඩ සිට මේක අපට එවනවා. ඇගේ පළවෙනි කොටුව හිස් දෙවෙනි කොටුවත් හිස් තුන්වෙනි කොටුව ඉන්න රාහු සහ චంద్ర හතරවෙනි කොටුව පස්වෙනි කොටුව හයවෙනි කොටුව හත්වෙනි කොටුව අටවෙනි කොටුව කියන කොටු සියල්ලක් හිස්
නමවෙනි කොටුවේ ඉන්නවා ශනි බුධ සහ කේතු 10වෙනි කොටුවේ ඉන්නවා රවි සහ ගුරු 11වෙනි කොටුවේ හිස් 12වෙනි කොටුවේ ඉන්නවා කුජ සහ සිකුරු අශිකාගේ නැකත මූ සිරසේ දෙවන පාදේ චන්ද්‍රයා ඔබ කීයද කිව්වේ චන්ද්‍රයා ඉන්නේ 3වන කොටුවේ චන්ද්‍ර රාහු නේද ඔව් රාහු සහ චන්ද්‍ර ඔව් දසා ශේෂය සඳහන් කරනවා කුජ මහදශාව අවුරුදු 3යි මාස 10යි දින 4යි කියලා දැනගන්න අවශ්‍යයි විවාහය අනාගතය රැකියාව ඔව් දැන් හැමෝම කරුණු තුන තුන අහලා තියෙනවා තුන තුන අහලා තියෙනවා එක දෙයක් අහනවා නම් වඩා පහසුයි කුජ ඔබ කීයද කිව්වේ කුජ ඉන්නවා මේකේ 12වෙනි කොටුවේ නමය ඔබ කිව්වේ නමවෙනි කොටුවේ ඉන්නවා ශනි බුධ සහ කේතු කේතු ඔව් ලග්නේ මීන කියලාද තියෙන්නේ මීන ලග්නේ ඔව් මම හිතන්නේ මේ අවුරුද්ද තමයි අසන වශයෙන් 32ක් වෙනවා ඇත්තේ විවාහය ගැන කතා කරද්දී විශේෂයෙන්ම අර කුජ ග්‍රහය 12වෙනි තැන්පත් වීම යම් ප්‍රමාණයකට විවාහ දෝෂයක් වෙනවා ඒ නිසා ඒ සම්බන්ධව විශේෂ විවාහයේදී සැලකිලිමත් වෙන්නට කමක් නැහැ දැනට විවාහකයි කියලා සඳහන් වෙනවා ඔව් එහෙමනම් කුජ දෝෂය බලලාද නැද්ද කියලා අපි දන්නේ නැති නිසා ඒ කියන්නේ ශනිකවයමක් කියන අමාරුයි මොකද කුජ දෝෂය ගැළපීමක් නැත්නම් යම් ප්‍රමාණයක මතකෙටු මෙන්නදී ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඒ සම්බන්ධව මොකද අනිත් කේන්ද්‍රය නැතුව අපිට ඒ ගැන යමක් කියන්න අමාරුයි ඔව් කොහොම වුණත් විශේෂයෙන්ම ඔබට විවාහය අහලා තියෙන්නේ විවාහය අනාගතය රැකියාව ඔබ ගුරු කිව්වේ 10 වෙන්නේ මං හිතන්නේ ගුරු ඉන්නවා මේකේ ඔව් 10 වෙන්නේ ඔව් ලග්නාධිපති ගුරු 10 වෙන්නේ තැන්පත් වීම ගුරු හංසයෝගේ මීන ලග්නේ ඒ සාමාන්‍යයෙන් ඇත්තටම මේ වෘත්තිය මට්ටමින් විදායක මට්ටමේ වෘත්තියකට යෑමේ හැකියාව උදා කරන පිහිටීමක් ඊටාම අඩු වයසින් නොවනම් මැදි වයස වෙන විට ඒ වගේම තමන්ම කරන ව්‍යාපාර සංරකය ආදීන තත්ත්වන දිනුවක් ලබන්න පුළුවන් කේන්ද්‍රයක් ඒ නිසා ඔබේ තදබලයේ රාෂ්ට්‍රකයක් දැන්න පෙන්නුම් කරන්නේ නැහැ 2017-24 ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් යම් ප්‍රමාණයකට පවතින චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් ඒ හැරෙන්නට තදබල අපල පෙන්නුම් කරන්නේ නැහැ වාසනාව දරුවන් ලැබි වාසනාව සහ ඇතරම විවාහය අර අනිත් සහකරුගේ කේන්ද්‍රේ නොදෙන අපිට ඒ ගැන කියන්න බෑ මොකද ඒත් ගැළපීමක් තිබෙනවා නම් සාර්ථක විවාහ කිමිකමක් තිබෙනවා මේ කේන්ද්‍රේ හරි දුරකථන කෙනෙක් ඉන්නවලු ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබට ආයුබෝවන් ආයුබෝවන් හරි කියන්නක බලන්න නමත් එක්ක විස්තර ටික මගේ දුව කේන්ද්‍රේ මම බලා ගන්නවා කේන්ද්‍ර සරණ අතේ තියනවද ඔව් එකේ කවුද ඉන්නේ එකේ හිස් ඔව් දෙක හිස් ඔව් තුන හිස් ඔව් හතරේ සනි ඔව් පහේ චන්ද්‍ර කේතු ඔව් හය හිස් ඔව් හතේ සුක්‍ර බුද ඔව් අටේ රවි ඔව් නවයේ හිස් ඔව් 10 කුජ ඔව් 11 රාහු 12 ගුරු ඔව් චන්ද්‍රය ඔබ කිව්වේ කීයද චන්ද්‍රය ඉන්නේ පස්වෙනි කොටුවේ. ඔව් උපන් නැකත කියන්න පුළුවන්ද? අස්විද. නැකත පළවෙනි පාදය. අස්විද නැකත පළවෙනි පාදය. ඔව්. දැනගන්න අවශ්‍ය? මේ රැකියාව සහ විවාහය ගැන. ඔබ 12වෙනි කවුද කිව්වේ? ගුරු ඉන්නේ. ඔව්. ඒතර මං හිතන්නේ අස්විද නැකත කේතුගේ මහසය ඉදලා දෙන කේතුගේ දසාශේෂය කියන්න පුළුවන්ද කොච්චරක්ද කියලා? කේතුගේ දසාව වර්ෂ ඔව් මේ දරුවා ඉගෙන ගන්න කාල සීමාව පුරාවටම සිකුරුගේ දසාවයි ගත වෙලා තියෙන්නේ. ඇත්තටම මේ වාණිජ වෙන විශේෂ ධාරාවක් හැදෙරුවා නම් ඉතාලම හොඳයි. මොකද සිකුරු මේ හේතුව ඉතා ගැඹුරු විශ්යන්ට උදව් කරන ස්වභාවය ටිකක් අඩුයි. කොහොම වුණත් යම් ප්‍රමාණයකට අධ්‍යාපනයේ උසස් පෙළ වේදී යම් ප්‍රමාණයක බාධා තත්ත්වයක් පෙන්වුවත් ඒ බාධා තුල වුණත් විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයේ මේකමක් කියන සරණේ පෙන්නනවා. ඒ නිසා බාහිරෝයේ අධ්‍යාපනය මේකමක් ලැබීමේ හැකියාව වගේම ඒ ශේෂ්ත්‍රයෙන් ඒ කියන්නේ හොඳ වෘත්තීය මට්ටමකම තියෙන තම අවුරුදු 21යි මං හිතන්නේ දුවර වෙන්නේ. ධනු ලග්නයේ ඉපදලා තියෙන ඇතර විදේශගත වීමේ වාසනාවක් තියෙන කේන්ද්‍රයක්. ඒ නිසා දුවගේ අනාගතයේ තදබල අපල තත්ත්වයක් පෙන්වන්න කරන්නේ නැහැ. ක්‍රමානුකූලව සාර්ථකත්වයක අධ්‍යාපනයෙන් සහ වෘත්තීය වශයෙන් යෑමේ හැකියාවක් තිබෙනවා. හරි. අපි තවත් කතා කරමු. නමුත් ඊට කලින් විරාමයක් ගන්න ඕනේ. විරාමෙන් පස්සේ නැවතත් එනවා. රැඳී සිටින්න. විඳින උදෑසන සමගින්. ග්‍රාමෙන් පස්සේ අපි නැවතත් විඳින උදෑසන සමගින් සම්බන්ධ වන විට ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමයි සිද්ධ කරන්නේ. තොරවත් මහත්මයා මේ ලිපියකට යන්න කලින් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් මේ මම මේ ළඟකදී Facebook එකේ දැකපු දෙයක් තමයි මේ එක එක දේවල් යනවනේ Facebook එකේ. ඔව්. ඒ දැකපු දෙයත් එක්ක මට හිතුණා ඒක කතාව ඇත්ත නේද? අපි ඉපදෙනකොට නැකතක් බලන්නේ නැහැ. ඔව්. අපි මැරෙන වෙලාවට නැකතක් බලන්නේ නැහැ. ඔව්. හැබැයි ඔය කාල සීමා දෙක අතර අපි බොහෝ දේවල් වලට නැකත බලනවා.
සමහර අය ඉන්නවා නැකත් බලන්න ගත්තහම නැකත් බලන්නේ නැත්තේ මොකටද කියලා හිතනවා. කැසිකිලි කැසිකිලි යන්න විතරයි නැකත් බලන්නේ නැත්තේ මට හිතෙන විදිහට සමහර උදවිය. ඔව්. මේ වගේ තත්වයක් සමාජය තුළ ගොඩනැගෙන්නේ ඇයි? නැකතේ තිබෙන ඇත්ත වටිනාකම මොකක්ද? ඒ තර්කෙම ගොන් තර්කයක්. ඒක ගොන් තර්කයක් කියන්නේ ඒ දන්නවද? එවනම් අපි උපදිනකොට තැනක් සිලෙක් කරන්නේ නැහැ. මැරෙනකොට තැනක් සිලෙක් කරන්නේ නැහැ. එවනම් අපි ගෙවල් නොගෙනෙමුකෝ. අපි මේ වෙඩින් වලට හොටෙල් නොගෙනෙමුකෝ. අපි කොහෙවත් ට්‍රිප් එකක් නොගින් තැන් සිලෙක් කරන්න නෙතුෙමුකෝ. සයි තර්කයේ බැලූ බැල්මට ෂෝක් තර්කයක් වගේ පේන ගොන් තර්කයක්. ඒ අපි නැගත් බලන්නේ නැහැ නෙමෙයි බලන්න බෑනේ. බැරි එකයි නැති එකයි දෙකක්. ඉතින් මේ කතාවම අර මෝඩ ජෝක් එකකට හොඳයි. නැතු ඒක කිසිම ශාස්ත්‍රීය ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඕකේ සීමාවක් තියෙනවා. නමුත් ඔය ඕක අපිට කරන්න බැරි වුණාට බුදුවරු ඒක කරනවනේ. බුදුවරු නැගත් බලලා පිළිසිඳ ගන්න නැගත් බලලා උපදීනේ නැගත් බලලා පිරිනවන් පාන්නේ. ඒ කියන්නේ උත්තරසල නැගත තියෙන දවසකයි පිළිසිඳින්නේ. විසානක තියෙන දවසක උපදින්නේ. විසානක තියෙන දවසක බුද්ධත්වයේ ලබන්නේ. විසානක තියෙන දවසකයි පිරිනවන් පාන්නේ. බුදුවරු නැකත විතරක් නෙමෙයි දිශාවත් බලනවා. මොකද පියවර තබන්නේ උතුරු දිශාවට. බුද්දත් මේ මේ හිස තබන්නේ පිරිනුවන් පාදයේ උතුරු දිශාවට. ඒ නිසා අර අපිට කරන්න බැරි කමට කියන මෝඩ කතාවක් ඒක. එහෙමයි කියලා ජ්‍යොතිෂය කියන එක ඔව් අපේ ජීවිතයට සමීප කරගන්න සීමාවක් තියාගන්න ඕනේ. ඔය ජ්‍යොතිෂය නෙමෙයි අපි දැන් මේ වටහිර ඖෂධ සමීප කරගන්න සීමාව දැන් අපි එහෙම සීමාවක් තියාගත යුතු සීමාවක් තියාගන්න නැති ඒවා තියෙනවානේ. දැන් මීට අවුරුදු 100කට කලින් අපේ මව්වරු කවුරුවත් බාල හම්බෙද්දි ස්කෑන් කරේ නැහැ නේද තුන් පාර. ඒ බබාලා මැරුණාද? දැන් ඔය කියන විදිහත් එන්නත් එකක්වත් අපේ අවුරුදු 200කට කලින් අපේ රටේ ජනතාවට දුන්නේ නැහනේ. ඒ ළමයි මැරුණාද? වැඩි මොනොත් පොලියෝ හැදෙන්නේ නැති ටික දෙනකොට. ඉතාලම සුළු පිරිසකට. නමුත් මේ වෛද්‍යවරු විසින් අපිට අත්‍යවශ්‍යයි කියලා දිනන ගොඩක් ඒවා ඔය වගේ මිත්‍යානේ. දැන් ගම්වල තවම ඉන්නේ පැරසිටමෝල් පෙත්තක්වත් බොන්නේ නැති මිනිස්සු. ඉතින් එවන අපිත් සම්පූර්ණ බෙහෙත් ගන්න එක නවත්තමු ඩොක්ටර්ස් ලම් වෙන්නේ. හරි. ඔය ඔබතුමාගේ අදහසය. නෑ අදහස ඉතින් හරි සරලව ගන්න පුළුවන්. උදාහරණයක් දැන් අපි සුරතලේට ඇති කරන දැන් අපි විතරක් නෙමෙයි සුරතලේට ඇති කරන සුනකේකටවත් අද වෙනකොට බෙහෙත් නැතුව පවතින්න බෑනේ. හැබැයි බලන්නකො පාරේ ඉන්න සුනකේ කවුරුවත් කිසිම ප්‍රතිකාරයක් නැතුව අනිත් ඉතාලම දුප්පත් වෙ මුඩුක්කොල ඉන්න දරුවෝ කිසිම ප්‍රතිකාරයක් නැතුව නිරෝගීව ඉන්නවනේ. එහෙනම් අපි වෛද්‍ය විද්‍යාව නවත්තමුකෝ අපි බෙහෙත් ගන්න එක. ඉසා එක සිද්ධියකට අර එක කතාවකට සාපේක්ෂව ගන්න එකක් මේ සමස්තයට ආදේශ කරන එකම විහිළුවක්. හරි. මේක මේ අදින හිතවතුනේ ඔබ හිතන්න එපා මේ මගේ අදහස කියලා. මේක මම මේ කිව්වේ පැහැදිලිව ඒකයි. දැන් මේක Facebook එකේ තිබුණ එකක්. දැන් ඔව් නෑ ඒකට කියන්න ඕනේ දැන් මේ මේ nomination අත්සන් කරන්න නැකත් බලන රටේ. දිවුරුන් දෙන නැකත් බලන රටේ. සියලු දේ කරන්න නැකත් බලන රටේ උපදින්නයි මැරෙන්නයි නැකතක් බලන්න පුළුවන්කම තිබුණා නම් නොබල ඉඳි. නමුත් වර්තමානයේ එකක් වෙනවා මම දන්න විදියට. ඒක මොඩ වැඩක් මේ. උපදින්න නැකත් බලන වෙලාව. ඔව් නෑ ඒක මොඩ වැඩක් කියන මම තව කීවෙක් කිව්වා. මම කිව්වා බලන්න පුළුවන් වුණා නම් නොබල ඉඳි. දැන් බැරි හින්දානේ ඔය කියන්නේ. හරි. නමුත් මේ ප්‍රශ්නය පිළිබඳව මෙතන කතා කරන්න වැඩි අපි වෙන වෙලාවක කතා කරමු. ඒ නිසා ඔබ ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ ජන්ම පත්‍රතාවම පරීක්ෂා කරන්න අපිට වෙලාව තිබෙනවා. අපි යනවා ලිපියකට. මේක එවනවා අපිට පබෝදා සෙව්වන්දි වැලිමඩ ඉඳන්. මේකේ පළවෙනි කොටුව දෙවෙනි කොටුව හිස් තුන්වෙනි කොටුව ඉන්නවා ගුරු සහ චంద్ర සහ ශනි. හතරවෙනි කොටුවේ ඉන්නවා රාහු. පස්වෙනි කොටුවේ ඉන්නවා කුජ. හයවෙනි කොටුව ඉන්නවා රවි බුධ සහ ශුක්‍ර. හත්වෙනි කොටුව හිස්. අටවෙනි කොටුව නවවෙනි කොටුව හිස්. දහවෙනි කොටුවේ ඉන්නේ අකුර පැහැදිලි මදි. නමුත් ඔබතුමාට මම 11වෙනි කොටුව ගැන යුරේනස් සහ නැප්චුන්. 12වෙනි කොටුව හිස්. 10වෙනි කොටුවේ ඉන්න එකට ඔබතුමාට මම සහයක් දෙන්නම්. උපන් දිනේ ලෙස සඳහන් කරනවා මේකේ ඔව් 2008 අටවෙනි මාසේ 22 වෙනිදා සෙනසුරාදා රාත්‍රී 9:35ට අහන්නේ දැනගන්න අවශ්‍ය කියන අධ්‍යාපන කටයුතු අසනීපය සහ අනාගතය අසනීප තත්ත්වය පිළිබඳව උපන් නැකත තියෙන දැන් එකම දේ අර ජන්ම ඒ රාෂ්ට්‍රකින් ඉපදින කැති නැකතෙන් තමයි ඉපදලා තිබෙන්නේ ජන්ම ඒ රාෂ්ට්‍රකින් ඉපදලා තින්නේ මම හිතන්නේ මීන ලග්නේ ඉපදලා තියෙන්නේ ජන්ම ඒ රාෂ්ට්‍රකින් ඉපදුනාම සාමාන්‍ය විශේෂ ස්නායු පද්ධතිය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව සාමාන්‍ය ප්‍රබලව දක්න විශේෂම ඔය ඇද්දුම සහ ශ්වසන අපහසුතා පීනසෙන් තත් සහ ස්නායුගත රෝග හිස එකක මෙවැනි රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඒ සම්බන්ධව හැබැයි හරියටම කියන්න නම් ඉතාලම සිවුම කේන්ද්‍රසන පරීක්ෂා කරන්න අවශ්‍යයි දැන්ට ගත කරන්නේ කුජගේ දසාව ඒ රාෂ්ට්‍ර කබල කිසිවක් දැන්ට පෙන්නුම් කරන්නේ නැහැ අධ්‍යාපනයේ යම් යම් බාධා තුල වුණත් සාර්ථක තේම බලාපොරොත්තු වෙන පුළුවන් මේ රෝගී තත්ත්ව ගැන කියන්න නම් තව ටිකක් මීටර ඉතාල ගැඹුරින් බලන්න අවශ්‍යයි කේන්ද්‍රසන හරි ජන්ම ඒ රාෂ්ට්‍රකින් ඉපදෙන සාමාන්‍ය අසනීප තත්ත්වයක් ඇති වෙනවා සබන් රුචිනි ඉන්නවා ආයිබෝන් රුචිනි සුබ දාසනක් වේවා ආයිබෝන් සුබ දාසනක් හරි රුචිනි අපිට කියන්නකෝ උපන් දිනේ සමග වෙලාවත් එක්ක මේ විස්තර ටික ඔව් එකේ කවුද ඉන්නේ එකේ ඉන්නේ ශුක්‍රයි බුධයි දෙක දෙක රාහු තුන හිස් හතර හිස් ඔව් පහ හිස් හය හිස් හත හිස් ඔව් අටේ කේතු ඔව් නවයේ කුජයි ශනි ඔව් 10යි චන්ද ඔව් 11 හිස් ඔව් 12 රවි ගුරුයි ඔව් මීන ලග්න ඔව්
ඔබට මේ ඔව් චන්ද්‍රයා කීයද කිව්වේ? චන්ද්‍රයා ඉන්නේ 10යි. ඔව් ඔබට දැනගන්න අවශ්‍ය? දැනගන්න ඕනේ මේ අයියාගේ විවාහයයි මේකේ ශනි මංගල දෝෂයක් තියනවාද කියන එක. ඔව් එකම දේ වෙන්නේ විශේෂයෙන්ම මීන ලග්නේ 8 වෙනි ශනි මංගල යෝගයේ දෙනහම යම් ප්‍රමාණයකට මේ විවාහ දෝෂයක් යෙදෙනවා. ඒ කියන්නේ කුජ ශනි යෝගයේ යෙදුනහම 8 වෙනිදී ශනි මංගල යෝගයක් යෙදෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ විවාහයේදී පරීක්ෂා කිරීම වැදගත්. එහිදී විශේෂයෙන් මේ අවුරුද්දේ අගෝස්තු 11 න් පස්සේ ගුරු ග්‍රහය 7 වෙනි පැවැණීමත් එක්ක විවාහය සම්බන්ධ සුභවාදී තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනාගතයේ යහපත් තත්ත්වයක් පැහැදිලිව බලාපොරොත්තු වෙන්න පුළුවන් විවාහය සම්බන්ධයෙන්. නමුත් විශේෂම කේන්ද්‍ර සරණ පරීක්ෂා අංශයේ උච්ච නිසා ඊටමත් අද බලපෑමක් නොවුනත් කේන්ද්‍ර සරණ පරීක්ෂාවකින් විවාහ කිරීම වඩා වැදගත් වෙනවා. හරි අපි තවත් කතා කරමු. නමුත් ඊට කලින් විරාමයක් ගන්න ඕනේ. විරාමෙන් පස්සේ නැවතත් එනවා රැඳී සිටින්න බින්දුන දැසුන් සමග. ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්න කලින් තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ මට බණිනවත් දැන් නැහැ මේ ප්‍රශ්න අහනවා විතරයි අද කේන්දර බලන්නේ නැහැ කියලා. කමක් නැහැ ඉතින් මේ විශ්ය ගැන දැනගන්න එකත් වටිනවානේ. මොකද හේතුව යථාර්ථය කියන එක අවබෝධ කරගන්න එක ජීවිතේට අපිට අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් එහෙම අපි නිකන් හිස් පඹයන් ගානට වැටෙනවා. මේ නිසා එහෙම වෙන්න හොඳ නැහැ. දොරත් මාත්මියෝ දැන් අර ඔබතුමා සඳහන් කරා මේ මම අර අහපු ප්‍රශ්නෙට උපදිනකොට නැකත් බලන්නෙත් නැහැ මැරෙනකොට නැකත් බලන්නෙත් නැහැ මුතෝ ඒ කාලේ දෙක බලන්න බෑ කියලා අපි ඒක නෑ කියන එකයි බෑ කියන එකයි හදාගත්තම ඔය හරියට බෑ කියලා ඔබතුමා බෑ කියලා දැන් එහෙම වෙනවනේ. දැන් අද උපදින ළමයා බිහි කරන්න නැකත බලනවානේ අද. ඔය දැන් ඒ විතරක් නෙමෙයි දැන් ඔය මේ ජෝතිෂ තමන් සිසේරියන් සත් කමනේ. ඔව් නෑ දැන් වැඩේ කියන්නේ දැන් සමහර වෛද්‍යවරු කෑ ගැහුවට ජෝතිෂය බොරු කියලා ඔය ගොඩක් වෙලාට දැන් මේ ප්‍රසවහන ආයුර්වේද වෛද්‍යවරුම කියනවා නැකතක් අරන් ඉන්න කියලා. මම දන්න වෛද්‍යවරු ඒක දැන් ඔබතුමා ඔහම කිව්වට ඒක සමහර විට වෛද්‍යවරුන්ගෙන් පැත්තෙන් බැලුවොත් නෑ මම දන්න විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ මම දන්න විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා මේ ප්‍රසවහන ආයුර්වේද ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහු රව කාලේ තුලමයි බිහි කරන්නේ නැති එහෙම මතවල ඉන්නවා ඒ කියන්නේ ඔවුන් ඉතම සත්භාවයෙන් ඒක කරන්නේ. නමුත් ඇත්තටම මේ නැකතකට ළමයෙක්ව බිහි කරන එක හරියට අර සල්ලි ලියවැඩියාව තියෙනගෙන සීනි කන්න තියෙන ආසාවට සල්ලි දීලා ලැබ් එකේ රිපෝට් එක වෙනස් කරගන්න වගේ මෝඩ වැඩක්. ඒ කියන්නේ නැකතකට පැලයක් හිටෙව්වොත් සාමාන්‍ය පැලයකට වඩා 120 25ක අස්සන්නක් වැඩි කරගන්න පුළුවන්. එහෙම තමයි පරාක්‍රම බහරජුරුන්ගේ කාලේ මේ යූරියා ගහන්න නැතුව පොහොර සානාධාර දෙන්න නැතුව අපේ රටේ කෘෂිකර්මාන්තේ කෝටි 5කට කන්න දෙන්න හැදුවේ. එම මේ මහවංශය තියෙනවනේ. ඔව්. ඒතර ඒක කරේ පොහොර දාලා නෙමෙයිනේ. ඒතර ඒක කරපුව අපේ සාම්ප්‍රදායික දැනුම් පද්ධතියක් තිබුණා. හැබැයි පැලේකට අදාළ සිද්ධාන්තයේ දරුවෙක්ට අදාළ වෙන්නේ නැහැ. හේතුව පැලයක් නැකතකට හිටවලා අස්සන්න ගන්න පුළුවන් පැලේ ලිඩරෝ ගඩ වෙනවා. ඒ ඔක්කොම හරි මොකද පැලේක තියෙන්නේ රූප වේදනා සංඥා කියන ස්කන්ධ තුන විතරයි ජීවයකට අදාළ. නමුත් දරුවෙකුට අදාළව තියෙනවා සංඛාර හා විඥාන කියලා තව ස්කන්ධ දෙකක්. එතකොට දරුවෙකුගේ දෛවයේ කර්මානුරූප කොටස එයා මේ භවයේ එයාගේ ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සංසේචනයකින් හෝ එහෙම නැත්නම් මේ කෘත්‍රිම ඇති කරන සංසේචනයකින් හෝ ඇති වෙන යුක්තාණුවට ප්‍රතිසන්දි විඥානයේ සම්බන්ධ වෙනකොටම තීරණය වෙලා ඉවරයි. අපිට මේ උප්පත්ති වෙලාවෙන් කරන්න පුළුවන් ඒක ඉන්ඩිකේට් කරන්න ඒක බලාගන්න විතරයි. නැත්නම් උප්පත්ති වෙලාවෙන් දරුවගේ දෛවයේ තීරණය වෙන්නේ නැහැ. තීරණය වෙලා තියෙන එක හඳුනා ගන්න විතරයි උප්පත්ති කේන්දරෙන් පුළුවන්. එතකොට පෙර භවයේ චුතිසිතට අනුව කර්මාන් රූපෝ මේ භවයේ ප්‍රතිසන්දි විඥානයේ හටගනිද්දිම දරුවගේ ජීවිතයේ කර්මාන් රූප කොටස තීරණය වෙලා ඉවරයි. එතකොට මේ නැකතකට දරුවෙක් ගන්න එකකින් වෙන්නේ කේන්දරේ හොඳ වෙනවා. හැබැයි දරුවගේ දෛවයේ කේන්දරේ දෙකක් වෙනවා. එතකොට දරුවට ඇත්තටම බලපාන්න තියෙන අපලත් බලාගන්න බැරි වෙනවා. අර මං කිව්ව සල්ලි දීලා ලැබ් එකේ රිපෝට් එක වෙනස් කරොත් එහෙම අන්තිමට ඩොක්ටර්ස්ලාත් රැවටිලා අපි අමාරු වෙන්න එක නෙමෙයි. ඒ නිසා රිපෝට් කියන ඒවා නිතරම ස්වභාවික තත්ත්වවලදී ගත්තොත් විතරයි හරියන්නේ. ඒ නිසා සීස කරලා හරි නෝමල් හරි මේ දරුවෙක් උපදින්න ඉඩ අරින්න ඒ දරුව උපදින નિયમિત වෙලාවෙ. එහෙම නැතුව අපිට ගන්න පුළුවන් දරුවෙක්. හැබැයි එතකොට සමායට අවුරුදු 3මාරේ මැරෙන්න ඉන්න දරුවා ගන්න පුළුවන් රාජයෝගයකින්. ඒතකොට කේන්දරේ හොඳට තියෙනවා. දරුවා මැරෙත ජෝතිෂ්‍ය වරදක් නෙමෙයි ඒක. මොකද මම අර හැමදාම කියන කතාව කේන්දරේ කියන්නේ එජෙන්ඩා එකක් නෙමෙයි රිපෝට් එකක්. මේක එජෙන්ඩා එකක් වුණා නම් එජෙන්ඩා එක වෙනස් වුණාම රිසල්ට් එක වෙනස් වෙයි. මොකද න්‍යාය පත්‍රය වෙනස් වුණා සම්පූර්ණ වැඩ පිළිවෙල වෙනස් වෙනවානේ. හැබැයි රිපෝට් එක වෙනස් වුණාට රිසල්ට් එක වෙනස් වෙන්නේ නැහැ. මොකද රිපෝට් එකෙන් කරන්නේ රිසල්ට් එක ප්‍රතිඵලය හඳුනා ගන්න එක විතරයි. ඒ නිසා මම මොනම හේතුවක් නිසාවත් දරුවන්ව සීස කරන්න නැකත් දෙන්නේ නැහැ. එහෙම කවුරු හරි කියනවනේ සමහරු එහෙම මේ අර මෝඩ කතා කියනවා මෙන්න මේ ග්‍රහය මම මේ ස්ථානට දීලා තමයි නැකතක් දෙන්න ළමෙක් ගන්න කියලා. සරල අභියෝගයක් තියෙනවනේ. ඩිසේබල් ළමෙක්ව බල මේ දැන් සාමාන්‍යයෙන් හඳුර ගන්න පුළුවන් මාස 7-8 විතර වෙද්දි. පුළුවන් නම් ලංකාවේ ඉන්න ජ්‍යොතිර්වේදියෙට සුබ වෙලාවකින් ඒ දරුවා අරගෙන නෝමල් කරන්න කියන්නකෝ. ඕනම මොන හරි ඥානයෝගයක් තියෙන. ඒවා ඇත්තටම විහිළු. ඒ නිසා ජ්‍යොතිෂය මේ මාකට් කරන්න තව කීයක් හරි හොයාගන්න නැකතක් හදාගන්න හිතන ජ්‍යොතිර්වේදීන් විසින් ඇති කරගත්ත මේ අටවගත්ත මේ විහිළුවක් මේක. මේක කිසිදු පැරණි ජ්‍යොතිෂ පොතකවත් නූතන ජ්‍යොතිෂ පොතකවත් නැහැ. දරුවන් බිහි කරන්න එකත් හදන ක්‍රමයක්. ඒ නිසා මේක විහිළුවක්. හරි. අපිට පැහැදිලි. වචන තුනයි කියන්න තිබෙන්නේ. එකක් රැල්ල අනිත් එක
අහුවෙන්න එපා. රැල්ලට අහුවෙන්න එපා. හරි. දුරකථනයේ කෙනෙක් ඉන්නවා. ආයුබෝවන් මහේෂික ගම්පලින් තමයි සම්බන්ධ වෙන්නේ. ඔව් ගම්පලින්. හරි. මහේෂික අපිට කියන්න ඕනේ සදාහනේ විස්තර ටික. කේන සරණ අතේ තියෙනවද? ඔව් තියෙනවා. ඔව් එකේ කවුද ඉන්නේ? ගුරු. දෙක. රාහු. තුන. තුන හතර පහ හය හිස්. ඔව් හත. රවි බුදයි. ඔව් අට. සුක්‍ර කේතු. ඔව් නමය. සනි කුජ. ඔව් දහය. දහය එකොළහ හිස්. ඔව් මේ ඔබේ නෙමෙයිද කේන්දරේ? නෑ නෑ. කාගේ දරුවෙක්ගේද? ඔව් පුතාගේ. ඔබට දැනගන්න අවශ්‍ය? පුතාගේ අධ්‍යාපනයයි අනාගතේ තමයි දැනගන්න ඕනේ. ඔව් මං හිතන්නේ දැන් මේ අවුරුද්දේ අසනෂ අවුරුදු 7ක විතර දරුවෙක් වෙන්න ඕනේ. ඔව්. ධනු ලග්නේ දෙපිටලා තියෙන්නේ. ඔව් ධනු ලග්නේ. ඔව්. ගුරුහංස යෝගයේ තියෙන නිසා ඇත්තටම ටිකක් පඬිත දරුවෙක් වේ සාමාන්‍යයෙන් කාගේවත් උදව් ගන්න නැතුව තමන්ම ගොඩ යන උත්සාහ කරන කෙනෙක් සහ මේ අර ඕන දෙයක් ඉක්මනට ඉවර කරන්න බලන දරුවෙක්. හැබැයි ඉතාලම ඥානවන්ත දරුවෙක්. පුංචි කාලේ අධ්‍යාපනයේ පොඩි පොඩි දුර්වලතා තිබුණත් අධ්‍යාපනයේ සාර්ථක කරගන්න උපාධි මට්ටමකට යන්න පුළුවන් දරුවෙක්. උසස් අධ්‍යාපනයේ පුංචි පාදක විශේෂයෙන් මේ දරුවගේ ඇස් සම්බන්ධ සුළුසුළු රෝග තත්ත්වයට වෙන පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. නමුත් සමස්තයක් හැටියට අනාගතයේ වාසනාවන්තයි සාර්ථක කරගන්න පුළුවන් බොහෝ අංශවල දැනුම තියෙන බොහෝ හැකියාවන් තියෙන හැබැයි ඒවයින් තාම හරියට වැඩක් ගන්න නැති දරුවෙක්. ඒ නිසා ටිකක් වෙමු කරන්න ශිෂ්‍යත්වය ගැන පවා බලාපොරොත්තුවක් තියන්න පුළුවන් දරුවෙක් මේ. හරි අපි ලිපියකට අවස්ථාව දෙන්න සූදානම් වෙනවා. සමන්තිකා පනාගොඩ එගේ දියණියගේ ජන්ම පත්‍රය අපිට එවලා තිබෙනවා. ඔව්. පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව, හතරවෙනි කොටුව හිස්. ඔව්. පස්වෙනි කොටුවේ ඉන්නවා යුරේනස්. ඔව්. හයවෙනි කොටුවේ ඉන්නවා කේතු. හත්වෙනි කොටුවේ ඉන්නවා ශුක්‍ර. අටවෙනි කොටුවේ ඉන්නවා රවි සහ බුධ. නවවෙනි කොටුවේ ඉන්නවා ගුරු. 10වෙනි කොටුවේ ඉන්නවා චන්ද්‍ර. 11වෙනි කොටුවේ ඉන්නවා කුජ. 12වෙනි කොටුවේ රාහු සහ ශනි. පුවපල් නැකත හතරවන පාදය, සිකුරු මහදශාව, වසර හතරයි. ඔබ කිව්වේ කීයද? චන්ද්‍රයා. ඔව්. චන්ද්‍රයා මේකේ සඳහන් වෙන්නේ 10වෙනි කොටුවේ. ඔව් අහන්නේ. දැනගන්න අවශ්‍යයි කියනවා දරුවාගේ අනාගත තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, අනාගත යහපැවැත්ම කොහොමද දරුවාගේ? පුංචි දරුවෙක් මං හිතන්නේ නේද? ඔව්. 2014 වර්ෂයේ ඉපදිලා තිබෙනවා. වෘශ්චික ලග්නෙන් ඉපදිලා තියෙන්නේ. වෘශ්චික ලග්නය. ඔව්. විශේෂයෙන්ම එකම නවාංශකෙ මොකක්ද තියෙන්නේ? නවාංශකේ සිංහ නවාංශකේ. ඔව්. සිකුරුගේ දසාවයි ගත වෙන්නේ. සිකුරුගේ දසාවේ සෙනසුරු ඒ රාජ්‍යයක් තවම ඉපදිලා තිනු. ඒ රාජ්‍යයක තවම ගත කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මුල් අවුරුදු 6ක් විතර යනකම් සෞඛ්‍ය සම්බන්ධව පරිස්සම් කර ගන්න ඕනේ. කියන්නේ හදිසි ඇති වෙන අසනීප ගැන තරමක් සැලකිලිමත් වෙන්න ඕනේ. බෝ වෙන රෝග වෛරස් ගැන තරමක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ගැන ටිකක් අවධානවත් වෙන්න. ඊට පස්සේ ලොකු අපල තත්ත්වයක් නැහැ. අධ්‍යාපනය නොත් ඇත්තටම උසස් අධ්‍යාපනය දක්වා මේ හැකියාව තියෙන කේන්ද්‍රය. නමුත් පුංචි කාලේ ළඩවලින් පරිස්සම් කරගන්න එක අවධානයෙන් කියන්න වෙනවා. ඉදිරිය අනාගතයේ මුල් අවුරුදු 6න් පස්සේ වාසනාවන්තයි සාර්ථක අනාගතයකින් කමක් තිබෙනවා. හරි. අපි දුරකථනයට අවස්ථාව දෙනවද? ලිපියකට අවස්ථාව දෙනවද? ලිපියකට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. තිලකරත්න මහත්මිය මේ කියවනවා මාවනැල්ලේ ඉඳන්. ඇගේ පළවෙනි කොටුව හිස්, දෙවෙනි කොටුවේ කේතු, තුන්වෙනි කොටුවේ ඉන්න කුජ සහ බුධ, හතරවෙනි කොටුවේ චන්ද්‍ර, රවි, ශනි සහ ශුක්‍ර, පස්වෙනි කොටුවේ යුරේනස්, නෙප්චූන්, 6-7 හිස්, අටවෙනි කොටුවේ ඉන්න රාහු, නවවෙනි කොටුවේ ඉන්න ගුරු සහ ප්ලූටෝ, 10-11-12 හිස්. බුධගේ මහදශාව අවුරුදු 5යි මාස 4යි දින 6යි. දෙට නැකතේ තුන්වන පාදය. දැනගන්න අවශ්‍ය කිනවා රැකියාව සහ ආර්ථික තත්ත්වය පිළිබඳව. රාහු කීයද කිව්වේ? රාහු මේකේ සඳහන් කරලා තිබෙන්නේ 8වෙනි කොටුවේ. ඔව්. අවසන් වශයෙන් සිංහ ලග්නේ කියලා තියෙන්නේ. ලග්නය ගැන පුංචි කටුවක් ගැන සරණ තියෙනවා. ලග්න සටහන් කරලා නැද්ද? ඔව් ලග්නේ සටහන් කළා නැහැ. මේෂ නවාංශ කියලා ලෙස සඳහන් කරලා තිබෙනවා. ලග්නය සිංහ වෙන්න ඕනේ මේ මං හිතන්නේ. අවුරුදු 29ක් විතර ඉන්නවනේ. මේ අවුරුදු උපන් දිනේ තියෙනවද? උපන් දිනයත් සඳහන් කරලා ඉවර නැහැ. ඔව්. නැවත කියන්න සරණ පොඩ්ඩක් කියන්න බලමු. එකේ ඉන්නවා පළවෙනි කොටුවේ හිස්, දෙවෙනි කොටුවේ ඉන්නවා කේතු, තුන්වෙනි කොටුවේ කුජ සහ බුධ, හතරවෙනි කොටුවේ ඉන්නවා චන්ද්‍ර, රවි, ශනි සහ ශුක්‍ර, පස්වෙනි කොටුවේ යුරේනස්, නෙප්චූන්, 6-7 හිස්, අටවෙනි කොටුවේ රාහු. නවාංශකේ මේෂ නවාංශක. සටහන නැහැ නේද? නවාංශක සටහන නැහැ. මේකේ හැම දිනම සඳහන් කළ යුතුයි මේ විශේෂයෙන්ම. ඔව් නෑ සඳහන් නොකරත් ප්‍රශ්නයක් නෑ. සඳහන් නොකරත් ප්‍රශ්නයක් නෑ. මොකද මෙයා මේ ඉපදිලා තියෙන ඇත්තටම මේ මම හිතන්නේ මේ 29ක් වෙනවා මේ අවුරුදු නොවැම්බර් හෝ දෙසැම්බර් ආසන්න වෙද්දි. කොහමරි අහන්න රැකියාවයි. රැකියාව සහ ආර්ථිකය තත්ත්වය. එකම දේ වෙන්නේ සෙනසුරුගේ රාජ්‍යයක් ගත වෙනවා. ඔබ සිංහලක්නේ ඉපදිලා තියෙන. අපි මේ අපි කියමු හරිද කියලා ඊළඟ වතාවේ වෙවන්න කියලා නේද? ඔව් ඒක තමයි. සිංහලක්නේ ඉපදිලා තියෙන්නේ ඇත්තටම
මේ උපත් කේන්ද්‍ර සමනේ ප්‍රබල කේන්ද්‍රයක් ඇතර විදේශගත වෙන්න උත්සාහ කරනවා නම් ඉතාම හොඳයි. කොහොමද ලංකාවේ තියෙන හොඳ රැකියාවක හිමමක් නැත්තේ නැහැ යම් යම් බාධා වේරතා තිබුණත් සෙනසුරේ රාජ්‍යක නිසා 2017 ජනවාරි 26 වෙනි පස්සේ ඔබ ගත කරන ජන්මේ රාජ්‍යයේ තදබල කොටස අවසන් වෙනවා. ඒකත් එක්ක ඔබට විශේෂයෙන්ම ඔබට අවුරුදු ලබන අවුරුදු 30 විතර වෙද්දි මීට වඩා හොඳ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. අපිට කාලය ගොඩක් වටිනවා. ඒ කාලය වටින නිසා ආදරණීය හිතවතුනි ඔබට අපි මතක් කරනවා මේ එවනකොට සියලු විස්තර සවිස්තරාත්මක එවන් විශේෂයෙන් උපන් දිනේ උපන් වේලාවත් සඳහන් කරන්න ලග්නය නවාංශික මේ සියල්ලක් මෙවන්න කේන්ද්‍රයේ කොටු 12 තිබෙන ග්‍රහයන් විතරක් එව්වට ඒක ප්‍රමාණවත් නැහැ මොකද හේතුව මෙවැනි ගැටලුවක් මතුනොත් අපට අර කියපු කියන ඒ කාරණා වලින් යම්කිසි උදව්වක් ගන්න පුළුවන් ඒ නිසායි මතක් කිරීම කරනවා දුරකථනයේ කෙනෙක් ඉන්නවා පුෂ්ප මහත්මිය අයිබෝවන් සුබදාසනක් වේවා අයිබෝවන් සුබදාසනක් වේවා මම මේ පුතාගේ කේන්ද්‍රේ බලනවා ඔව් එකේ කවුද ඉන්නේ මිතුන ලග්නේ 1-2 නෑ ඔව් අපි අවසාන මිනිත්තු කිහිපේ ඉන්නේ ජන්මපත්‍රයක් ලියුමක් විදිහට ගන්නවද එහෙම නැත්නම් දුරකථනයෙන් ගන්නවද කියන ප්‍රශ්නේ මට තියෙනවා මම හිතනවා දුරකථනයට අවස්ථාව දුන්නොත් හොඳයි ටික වෙලාවකින් දුන්නේ නැති නිසා ශෙහාන් ඉන්නවා ජායලින් අයිබෝන් ශෙහාන් සුබ දවසක් වේවා අයිබෝන් ශෙහාන් අපිට කියන්නකො ජන්මපත්‍රයේ තියෙන තොරතුරු හතේ තියෙනව නේද ඔව් තියෙනවා ඔව් එකේ කවුද ඉන්නේ එකේ හිස් ඔව් දෙකේ ගු ඔව් තුන හිස් හතර හිස් පහයි හයේ රා ඔව් හතේ ෂ ඔව් ඔබට දැනගන්න අවශ්‍ය මං රට යන මේ දාලා තිනවා තාම මේක මේ පරක්කුවේ තින එකයි විවාහයයි. ඔව්. කුජ කීයද ඔබ කිව්වේ? කුජ ඉන්නේ 9 වෙන්නේ. 9 නේද? ඔව්. එතකොට ගුරු ඉන්නේ? එකේද කිව්වේ දෙකේ. ගුරු ඉන්නේ දෙකේ. ඔව්. එතකොට ඔබේ කේන්ද්‍රස්ථාන අනුව ඔබ සඳු මහසසා ඉපදිලා තියෙන්නේ මං හිතන්නේ ආසන වශයෙන් අවුරුදු 24ක් වෙන්නේ ඔබට මේ අවුරුද්දට. ඔව් ඔව් කොහොම වුණත් ඔබට ඇත්තටම විදේශගත වීම වාසනාව නම් පැහැදිලිවම තියෙනවා ඔබ උත්සාහ කරන තුරු මම හිතන්නේ බටහිර හෝ යුරෝපීය රටකට වගේ යන්න. පහුගිය කාල සීමා තුළ ඔබ උත්සාහ කරා නම් යම් යම් බාධා අසහත වීම එන්නට ඇති නමුත් ඔබට අනිවාර්යයෙන් විදේශගත වීමේ හැකියාව තිබෙනවා බොහෝ දුරට මේ අවුරුදු තුළ ඔබට ඒ සම්බන්ධ සුබවාදී ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඇත්තටම ඔබ යම් කාලයක් විදේශගත වෙලා ඉන්න ලංකාවට ලා ඔබේම කියලා ව්‍යාපාරයක් ඔබේ වෘත්තියක් පටන් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබට කොහොමද ජීවිතේ මැදි වයසේ වෙද්දී පැහැදිලි ආර්ථික දිනුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තදබල විවාහ දෝෂයක් නැහැ ශනි හත්වැන්නේ හිටියට ඔබ කටකලක්නේ ඉපදුණු කෙනෙක්. ශනි හත්වැන්නේ හිටියට මේ එතරම්ම තදබල ගැටලුවක් ඇති කරන්නේ නැහැ විවාහයේ ශනි බලවත්ව ඉන්නේ. ඔබ ඇත්තම දියුණු වීමේ තා දැඩි උමනාවක් සහ බලාපොරොත්තුවක් තියෙන පරාර්ථකාමී බවයි ආත්මార్థකාමී බවයි දෙකම එකට සමසමව මිශ්‍ර වුණු චරිතයක් ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ සාර්ථකත්වයකට යන්න පුළුවන් ඉදිරියේදී. හරි අපි ලිපියකට අවස්ථාව දෙන්න සූදානම් වෙනවා සඳිනි ගම්පහින් මේක අපට එවනවා. ඔව්. ඇගේ ජන්ම තොරතුරුත් එක්ක සඳහන් කරලා තිබෙනවා මේකේ පළවෙනි කොටුවේ ඉන්නවා කුජ සහ ශනි දෙවෙනි කොටුවේ ඉන්නවා රවි සහ බුධ තුන්වෙනි කොටුවේ ඉන්නවා කේතු හතරවෙනි කොටුවේ චంద్ర පස්වෙනි කොටුවේ යුරේනස් හයවෙනි කොටුවේ කුජ හත්වෙනි කොටුවේ හිස් අටවෙනි කොටුවේ ඉන්නවා නැප්චූන්
දහවෙනි කොටුවේ ඉන්නවා රාහු සමාවෙන නවවෙනි කොටුවේ ඉන්නවා රාහු දහවෙනි කොටුවේ ගුරු 11 වෙනි කොටුව හිස් 12 වෙනි කොටුවේ ඉන්නවා ප්ලූටෝ ඔව් ඇයට දැනගන්න අවශ්‍යයි කියලා සඳහන් කරන්නේ සරණ පොන්චි කැටලා තියෙන උපන් දිනේ කියන්නේ උපන් දිනේ සඳහන් කරොත් ඔව් 1995 ඔව් 4 වෙනි මාසේ 4 වෙනිදා පාන්දර 4:43 ට තමයි ඉපදිලා තිබෙන්නේ ඔව් ලග්නේ තියෙන්නේ ලග්නේ කුම්භ ලග්නේ ඔව් එහෙනම් නිවැරදි කේනසරහන අනුව විශේෂයෙන්ම ප්ලූටෝ සහ යුරේනස් නෙප්චියුන් තියෙන ස්ථාන නම් සම්පූර්ණ වැරදි කොහොමද උපන් නැකත කියන්නේ උපන් නැකත මේකේ සඳහන් කරන්නේ රහින නැකත ඔව් චන්ද්‍රයා ඔබ කිව්වේ චන්ද්‍රයා ඉන්නවා චන්ද්‍රයා ඉන්නේ 5 වෙනි කොටුවේ සමාවෙන 4 වෙනි කොටුවේ ඔව් 4 වෙනි නිවැරදි ඔව් අහන්නේ දැනගන්න අවශ්‍යයි කියනවා විශේෂයෙන්ම විවාහ ජීවිතයේ පිළිබඳව ඔව් මට ඉක්මනින් කියන්න කුජ පළවෙනි කොටුවේ ඉන්නවා කුජ සහ ශනි දෙවෙනි කොටුවේ රවි බුධ තුන්වෙනි කොටුවේ ඉන්නවා කේතු හතරවෙනි කොටුවේ චන්ද්‍ර පස්වෙනි කොටුවේ මේ කේනසරණ සැලකේතු මට්ටමකින් වැරදි ආහ ඒ නිසා මේ කේනසරණ විසින් කුජ ශනි අතන කුජ ලග්නෙට එන්න විදියක් නැහැ මේ කියන දිනේ බොහෝ දුරට ඒ නිසා අපි කියමු නැත්නම් මේ කේන්ද්‍රය හදන්න කියලා නැත්නම් මේක බැලු බැලමනේ ශනි මංගල යෝගය කියලා විවාහයේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ මොකද 94 නෙවෙයි නේද 95 කිසිසේත්ම මේ පිහිටීම කුජශණි එන්න විදියක් නැහැ ඒ නිසා මේක සම්පූර්ණ වැරදි ඔබට අපිට කියන දේ එක්ක ඔබ ලියලා තියෙන විදිය වැරදි එහෙම නැත්නම් මේ කේන්ද්‍රය හදලා තියෙන විදිය සම්පූර්ණයෙන්ම වැරදි ඒ නිසා මේ කේන්ද්‍රය හදා නැවත නිවැරදි කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ හරි දුරකථනයට අවස්ථාව දෙන්න සූදානම් වෙනවා රාජපක්ෂ ඉන්නවා දුරකථනයේ අයිබෝන් රාජපක්ෂ සුබ දවසක් වේවා රාජපක්ෂ අයිබෝන් ඉන්නවද ගිහිල්ලාද අපි ලිපියකට අවස්ථාව ගත්තොත් හොඳයි ලිපි ගත්තේවත් ගොඩක් තිබෙනවා ඒ අතරින් අපි මේ ලිපියට අවස්ථාව දෙන්න සූදානම් වෙනවා ඒක බලපු එකක් සමා වෙන්න හරි අපි හරි ඔන්න අවස්ථාව අවසාන වශයෙන් වාසනාව උරුම කරන්න සූදානම් ලිපියට වාසනාව හම්බ වෙන්නේ නැහැ දුරකථනයටයි වාසනාව යන්නේ රාජපක්ෂ නැවතත් ඉන්නවා අයිබෝන් රාජපක්ෂ සුබ දවසක් වේවා අයිබෝන් සුබ දවසක් වේවා ඔව් කේන්ද්‍රසරණ අතේ තියෙනවද ඔව් අතේ තියෙනවා එකේ කවුද ඉන්නේ ඈ එකේ එදනම මගේ උපන්දේ නෑ ඔව් කේන්ද්‍රසරණ අතේ තියෙනනේ පළවෙනි කොටුවේ කවුද ඉන්නේ පළවෙනි කොටුවේ කුයන්නයි රයන්නයි බුයන්නයි ඔව් දෙවෙනි කොටුවේ දෙවෙනි කොටුවේ හිස් ඔව් තුන්වෙනි කොටුව චයන්නයි රායන්නයි ඔව් ඔව් එතකොට හතරවෙනි කොටුවේ ගුයන්න ඔව් පස්වෙනි කොටුව හිස් ඔව් හයවෙනි කොටුව හිස් ඔව් හත්වෙනි කොටුව හිස් ඔව් අටවෙනි කොටුව හිස් ඔව් නවවෙනි කොටුව කේ යන්න ඔව් දහවෙනි කොටුව හිස් ඔව් හරි එතකොට 11 වෙනි කොටුව සු යන්න ඔව් 12 වෙනි කොටුව සයන්න ඔබ චන්ද්‍රයා කීයද කිව්වේ චන්ද්‍රයා තියෙන්නේ 3 වෙනි කොටුවේ උපන් නැකත කියන්න පුළුවන්ද රහෙන නැකත පාදේ ඔව් ඔබට දැනගන්න අවශ්‍ය මට දැනගන්න අවශ්‍ය මට ගොඩාක් මේ දවස් ටිකේ පොඩ්ඩක් කරදරයි ඉතින් මේ අනාගතයේ සෞඛ්‍යතාවය ඔබේ උපන් දිනේ කියන්න පුළුවන්ද 1966 3 28 ඔව් ඔබ ලග්නේ මීන කියලා තියෙන්නේ ඔව් මීන ලග්න ඔව් එකම දේ වෙන්නේ පහුගිය අවුරුදු නොවැම්බර් 2 වෙනකම් ඔබ විශේෂයෙන් 2014 නොවැම්බර් 2 දක්වා ඒ රාශි තත්ත්වයක් ගත කරා ඒකත් එක්ක ඔබ ඇත්තටම මේ ඔබ ඉගෙන මේ ඉගෙන ගන්න කාලේ තරුණ කාලේ රාහුගේ සවය ගත කළ දින ඒකත් එක්ක අධ්‍යාපනයත් යම් යම් බාධා ඇත් එක්ක යන්නේ නැත්නම් ඔබ ව්‍යාපාර විනිශ්චය ගෙදුනා නම් යම් සැලකීතු මට්ටමක බිඳවැටීමක් පහුගිය අවුරුදු 3 ඇතුළත සිදු වෙන්නට ඇති මේ ඒ නමුත් ඔබට ක්‍රමානුකූලව මේ තියෙන බාධක තත්ත්වයන් ඉදිරිය අවුරුදු දෙකම අතරතුළ සමනය කර ගැනීම හැකියාවක් තිබුණා ඒක වේගෙන් නොවුණත් ඒ නිසා ඔබට සුභාදී බලාපොරොත්තු වන ජීවිතය ගැන තබා ගන්න පුළුවන්. හරි. එහෙනම් රාජපක්ෂ අවසාන වශයෙන් අවස්ථාව වාසනාව ලබා ගන්නකොට අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. ඔබතුමාට බොහොම ස්තුතියි. අයිබෝන් කියලා සමුදෙන්න. ඉදිරි සතියකට හමු වෙලා කතා කරමු. අපි අදට මේ වැඩසටහන නිමා කරනවා. කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මන්දිරයට යනවා. විඳින උදෑසන අවසන් නැහැ. ඔබ වෙනුවෙන් සූදානම් වෙච්ච සොඳුරු බොහෝ දේවල් තිබෙනවා. රැඳී සිටින්න විඳින දර්ශන සමගි කෙටි විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙමු. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා විඳිනේ උදෑසන අඟහරුවාදා දවසේ අවසාන විනාඩි කිහිපයයි අපි ඔබත් එක්ක ගත කරන්න සූදානම් වෙන්නේ. මේ ලෝකේ කොයිතරම්නම් ලස්සනද නේද? කොයිතරම්නම් සුන්දරද? අපේ ජීවිත උනත් බොහොම ලස්සනට සුන්දරව ගලාගෙන යනවා නම් කවුද අකමැති? හැබැයි අපිට එහෙම සුන්දර කරගන්න පුළුවන් නේද?
අපි දැන් හිතින් හිතන පතන දේවල් අපි ක්‍රියාවට නංවන්නේ. ඉතින් අපේ හිතින් හිතන පතන දේවල් යහපත් නම් අපේ ක්‍රියාවන් යහපත් නම් අපිට මේ ජීවිතේ බොහොම සුබවාදීව ජීවිතේ බොහොම ලස්සනට සුන්දරව ගලාගෙන යන්න පුළුවන් නේද? ඉතින් අපි කොයිතරම් මිල අධික ආභරණ වලින් කොයිතරම් නම් විලාසිතා වලින් සැරසිලා හිටියත් අපේ මේ ඇතුළාන්ත එහෙම නැත්නම් අපේ හදවත පිරිසුදු නැත්නම් වැඩක් තියනවද නේද? ටික කාලයක් යනකොට තමයි අපේ හදවත පිරිසුදු නැත්නම් මිනිස්සුන්වත් අපි ගැන හරියාකාරව නිගමනයකට එළඹෙන්නේ අපි කවුද කියලා හරියාකාරව තීරුම් ගන්න හැකියාවක් ලැබෙන්නේ නේද? ඉතින් මේ දේවලුත් කියලා මට හිතුණා බොහොම ලස්සන සුන්දර සුරූපිනියක් කියලා කිව්වතෙන් හරි මොකද හදවතින්ම ලස්සනයි ඇය ඒ නිසා වෙන්මයි දවසෙන් දවස අපිට මුණ ගැහෙන හැම දවසකම ඇයගේ සුන්දරත්වයේ ලස්සන වඩ වඩාත් අපිට දැක ගන්නට හැකියාවක් තියෙන. ඉතින් ඒ නිසා වෙන්ම අපි අද දවසේදී කැඳවා ගත්තේ බොහොම දක්ෂ ඇඳුම් ඕසන නිර්මාණ ශිල්පිනියක් වන කෞෂි වික්‍රමසිංහ. ආයුබෝවන් කෞෂි. ආයිබෝවන් ආයෂා. ඇත්තම කියන්නක දැන් ආදරණීය මවක් විදිහට ඒ වගේම දැන් ව්‍යාපාරිකාවක් විදිහට මේ හැම දෙයක් එක්කම නිවේදිකාවක් විදිහටත් වැඩ කටයුතු කළා. කාර්යබහුල ජීවිතයක් ගත කරනවත් ඇති කොහොමද උච්චර ලස්සනට ඉන්නේ. ඔව් ආයෂා මම මේ ප්‍රශ්න වගේ අහන්නද? ගියසරේ වගේ මොන මගේ අහන්නද? නැති ඔයත් නිවේදිකාවක් නිරූපිකාවක් අම්මා කෙනෙක් ඔව් අපි දෙන්නට එකමනේ. මම හිතන්නේ ඇත්තටම ආයෂා එකක් හිත හොඳකම අනිත් එක මං හිතනවා අර නිර්ලෝභීව මගේ හිතේ තියෙන දෙයක් මම මගේ ආශ්‍රය කරන අයට හැමෝටම දායාද කරන කෙනෙක්. ඉතින් හිත හොඳ කම තමයි මං හිතත්. අනිවාර්යෙන්ම. හරි. දැන් අපි දෙන්න විතරක් නෙමෙයි කවුෂි ඉන්නේ නේද? බොහොම ලස්සන බොහොම සුන්දර නිරූපිකාවන් දෙදෙනෙකුත් ඉන්නවා මේ මැදිරිය බොහොම ආලෝකමත්. අපි මුලින්ම කතා බහ කරන්න සූදානම් වෙන්නේ කවුරු ගැනද? ඉශාංක ගැන කතා කරන්න ආයේෂා විශේෂයක් තියෙනවා. විශේෂය තමයි ඉශාංක කියන්නේ අද දවසේදී මම මේ ගෙනලා තියෙන්නේ හිරු ටීවී මේ වැඩසටහනට ගෙනාවේ හිරු ටීවී මංගලම් වැඩසටහනින්ම ඔබට පෙන්වපු ඉශාංක ජයමහා ඇය මගේ ඇත්ත රියල් බ්‍රයිට් කෙනෙක් තමයි මම අද ගෙනාවේ. රියල් බ්‍රයිට් කෙනෙක් දෙවන වතාවටත් හිරු ටීවී ඔස්සේම ප්‍රේක්ෂකයන්ට බලන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉශාංකා වෙඩින් එක දවසෙත් ඇත්තටම ඇඳ ආයෂා මේ ඩ්‍රෙස් එකමයි මේ විදිහට. ඉතින් බලන්න කොයිතරම්නම් ඇයත් ලස්සන. ඔව් ලස්සනද කියලා. ඉතින් ඉශාංකා ඇත්තම කිව්වොත් ආයෂා කොළඹ බ්‍රයිට් කෙනෙක් නෙවෙයි. ඇය මාතලේ බ්‍රයිට් කෙනෙක්. ඉතින් මාතලේ ඉඳන් ඉශාංකා Facebook හරහා මගේ ඩ්‍රෙසස් මගේ ෆෑන් පේජ් එකක් තියෙනවා කෞෂිස් බ්‍රයිඩල් බුටික් කියලා. ඒ ෆෑන් පේජ් එකේ බලලා හැබැයි තව දෙයක් කියන්න ඕනේ ඉශාංක හරීම අප්ඩේටඩ් බ්‍රයිට් කෙනෙක්. එයා ෆැෂන් ඩිසයිනින් කරන හරියට ෆැෂන් ගැන දන්න බ්‍රයිට් කෙනෙක්. මට through Facebook message එකක් එවලා අහලා තිබුණා අක්කි මට ලස්සන ඩ්‍රෙස් එකක් ඕනේ මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ලොකුම ඩ්‍රීම් එක තමයි ප්‍රින්සස් කෙනෙක් වගේ මගේ වෙඩින් එක දවසේ ඉන්න ඕනි මට ලස්සන පිම්මෙන ඩ්‍රෙස් එකක් ඕනි කියලා. එතකොට ඇත්තටම මම ඉශාංකව දැකලා තිබුණෙත් නැහැ. මම ඉශාංකට කිව්වා හරි නංගි ඔයා කොළඹට එන්න මගේ ෂෝරූම් එකට එන්න අපට පස්සේ අපි කතා කරමු මොකක්ද ඔයාට ගැලපෙන්නේ කියලා. ඔයා බලලා තමයි මට පුළුවන් ඩ්‍රෙස් එක ඩිසයින් කරන්න කියලා. පස්සේ ඇත්තටම ඉශාංකව දැක්කහම මට ඇස් අදා ගන්න බැරි වුණා. ආයෙෂාට පේනවා ඇති හරිම ලස්සන බ්‍රයිඩ් කෙනෙක්. මං ගාවට ගොඩාක් ලස්සන බ්‍රයිඩ්ස් එනවා. ඒ අතරින් මට හම්බෙච්ච ලස්සන බ්‍රයිඩ් කෙනෙක් තමයි ශංක කියන්නේ. මූණේ පිටින් විතරක් නෙවෙයි ඇත්තටම හදවතනත් ලස්සන බ්‍රයිඩ් කෙනෙක් ශංක. ඉතින් අද බලන්න ආයෙෂා මං අද කිව්ව ගමන් හිරු ටීවී එකට යන්න ඕනි නංගි ඔයාගේ ඩ්‍රෙස් එක පෙන්වන්න ඕනි කිව්ව ගමන් එයා මාතලේ ඉඳන් කොළඹ ඇවිල්ලා කොළඹත් මං හිතන්නේ ගිගයක් තියෙනවා ඒ වැඩිපුර ඉන්නේ එහෙ ඇවිල්ලා මේ ඩ්‍රෙස් එක පෙන්වන්න අද මුළු ලංකාවටම බලන්න එයා මෙතනට එන්න කැමති වුණා. ඉතින් මට හරි සතුටුයි ඒ ගැන මගේ ඇත්ත බ්‍රයිට් කෙනෙක් විදිහට මෙතනට ඇවිල්ලා මේ දේ කරන එක ගැන. දැන් පේනවා ඇති ඉශාංකාගේ ස්කින් කම්ප්ලෙක්ෂන් එක ගත්ත වුණත් එයා ෆෙයර් බ්‍රයිට් කෙනෙක්. ආයෂා ඉතින් ඉශාංකාට මට ඇත්තටම ලොකු අමාරුවක් තිබුණා ඩ්‍රෙස් එක ඩිසයිඩ් කරන්න මොන වගේ එකක්ද අපි යන්නේ කියන එක ඩිසයිඩ් කරගන්න අපිට ඇත්තටම ලොකු අමාරුවක් තිබුණා. ඉශාංකාගේ අර හිතේ තිබ්බ ආසාවට අනුවම අපිට ලොකු පිම්මෙන ඩ්‍රෙස් එකකට යන්න පුළුවන් කමක් ලැබුණා. මේ පේනවා ඇති දැන් දැක්කා වුණත් ගොඩාක් ෆ්‍රිල් සෑහෙන ප්‍රමාණයක් එකතු කරලා තමයි මේක ඇත්තටම නිකන් ලොකු ෆ්ලවර් වාඩි වුණාම එහෙම නිකන් ලොකු රෝස් එකක් උඩ ෆ්ලවර් එකක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේ තමයි මේකේ ඉෆෙක්ට් එක තියෙන්නේ. ඒ තරමටම ඒ වගේම තමයි ඡායාරූප වලට බොහොම ලස්සනට තියෙන්නේ. සෑහෙන ලස්සනට තිබ්බ ඩ්‍රෙස් එකක් මම හිතන්නේ ශංකරත් ගොඩාක් කමෙන්ට්ස් තිබිලා තිබුණා වෙඩින් එක දවසේ ඇඳපු මේ ඩ්‍රෙස් එකට. අනිත් විශේෂත්වය තමයි ඉශාංකා මේ ඩ්‍රෙස් එක ඇඳේ
වෙඩින් එකේ යා මෝර්නින් රිසෙප්ෂන් එකට ඇන්දේ ආයෂා කැන්ඩියන් එකක් පෝරුවෙන් පස්සේ ගායන වේකට තමයි මේ ඩ්‍රෙස් එක ඇන්දේ. ආ එතරම් විශේෂත්වයක් තියෙනවා නේද? සෑහෙන විශේෂත්වයක් තියෙනවා. හරි. කැන්ඩියන් රයිට් කෙනෙක් විදිහට සැරසිලා ඊට පස්සේ ගායන වේකදී චේන්ජ් එකක් විදිහට මං හිතන්නේ මේ ඩ්‍රෙස් එකෙන් සැරසුණා. දැන් අතීතයේ ඉඳලාම අපි දන්නවනේ කවශ්‍ය මේ සුදු වර්ණයෙන් අපේ මනමාලියන් හැඩ ගැන්වුණේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සියලගේ පින්තූර අපි බැලුවත් අපි දකිනවා බොහොම සුදු වර්ණය කියන හරි පිවිතුරුයි. ඒ නිසාවෙන් බොහොම අර්ථයක් තිබුණා. දැන් සුදු වර්ණේ ටිකක් පරිබාහිර වෙලා දැන් වෙනස් වෙනස් වර්ණ වලට මනාලියන් ඇලුම් කරන කාලයක් නෙමෙයි තියෙන්නේ. දැන් මේ වගේ වර්ණයක් මේ මං හිතන්නේ පියෝ වයිට්. ඔව්. මේ වර්ණය ගොඩක් වෙලාවලට මොන වගේ හැමකටද ගැලපෙන්නේ? දැන් ඉෂංකට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පැහැපත් හැමක් තියෙන නිසා. අපි ටිකක් වර්ණය තද පැහැති හැමක් තියෙන කෙනෙකුට මේ වගේ විලස්තාවකට යන්න පුළුවන් ද? මේ වගේ ශරීරයක් තියෙන කෙනෙක් නමුත් තද පැහැති වර්ණයක් තියෙනවා නේද? ඇත්තටම පුළුවන්. ඇත්තටම පුළුවන් ආයෂා. ගොඩක් අය පටලව ගන්න දෙයක් තමයි දැන් white වලත් ආයෂා තියෙනවා variety එකක්. Pure white, off white, champagne white, sugar white ඒ විදිහට ලොකු variety. ඒකත් අර ඉස්සර කාලේ වගේ නෙවෙයි. දැන් හරිම මේ complicated. දැන් වර්ණයක් කිව්වහම උනත් අපිටත් මෙච්චර fashion designer කෙනෙක් වෙලා මටවත් හිතා ගන්න බෑ මොකද්ද මේකට කියන්නේ නම කියලා. එච්චරට varieties තියෙන නිසා. ඉතින් එතකොට අර පොඩ්ඩක් dark shade එකකට කියන්නේ අපි හිතමු champagne white ඒ වගේ හැයෙන් අඩු ටෝන් ස්කින් ටෝන් එකක් තියෙන කෙනෙක්ට ටෑන් ස්කින් කලර් එකක් තියෙන බ්‍රයිට් කෙනෙක්ට ෂැම්පේන් කලර් එකට යන්න පුළුවන් හරිම ලස්සනට. මොකද දැන් මම තව දෙයක් කියන්න ඕනේ ආයෂා බ්‍රයිට්ස් සමහර අය හිතන්නේ නැති දෙයක් තියෙනවා. ඒ කියන්නේ වෙඩින් එක දවසේ වෙන ඕන ඩ්‍රෙස් එකක් අඳින්න පුළුවන් බ්‍රයිට් කෙනෙක්ට. හැබැයි එයාට ඩේ ටු ඩේ ලයිෆ් එකේ වෙන ජීවිතේ වෙන අවස්ථාවන් වලදී කැන්ඩියන් හරි සාරි හරි වෙන මැක්සි ඩ්‍රෙස් එකක් වගේ දෙයක් අඳින්න. හැබැයි මේ වගේ ඩ්‍රෙස් එකක් මේ දැන් ඉෂංක ඇඳන් ඉන්න වගේ වයිට් හරි ෂැම්පේන් කලර් මේ වගේ ලස්සන බ්‍රයිඩල් එකක් ජීවිතේ එක වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් එක සැරයක් විතරයි අඳින්න පුළුවන්. මොකද ආයෙ කිසිම ෆන්ක්ෂන් එකකට අපිට නැහැ යන්න බෑනේ මේ විදිහට. ඉතින් ඒක නිසා ඒ මෙමරි එක එක්ස්පීරියන්ස් එක මම හිතනවා ත්‍රූ අවුට් ලයිෆ් ටයිම් ඒක බ්‍රයිට් කෙනෙක්ට හරි වැදගත් කියලා. දැන් බලන්නකෝ කවශ්‍ය සුදු කේරන වර්ණය මම හිතන්නේ ආයි ආයි නැවත නැවත ගොයින වේක විදිහට ඒ වගේම හෝම් කමින් වෙලාස දවන් විදිහට මේ සුදු වර්ණයෙන් බැහැර වෙන්න කැමති නැහැ අපේ යුගය නේද? කැමති නැහැ. අතන බොහොම සුන්දරත්වයක් ලස්සනක් තියෙනවා සුදු වර්ණයක් ඇඳලා. මම හිතන්නේ ඒ වර්ණය තුලනොත් Taman තව ටිකක් Taman ගේ පැහැය වැඩ වැඩත් ඉස්මතු වෙලා පේන්න. ඕ දැන් අපි එක්සැම්පල් එකක් විදිහට ගත්ත තයිෂා මුස්ලිම් බ්‍රයිඩ්ස් කැතලික් බ්‍රයිඩ්ස් කොහොමද white dress එක අඳින්නේ. දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දැන් මේ පහුගිය සති කීපේ මංගාවට එන්නේ බ්‍රයිඩ්ස් 50ක් 60ක් විතර සිංහල බ්‍රයිඩ්ස් ගොයින වේකට white dress එකක් ගන්න ආපු බ්‍රයිඩ්ස් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ බ්‍රයිඩ්ට දැන් ඒගොල්ලෝ දන්නවා දැන් එකක් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා වගේම බ්‍රයිඩ්ස් ආගේ ආවම අම්මලා කියන දෙයක් තමයි අනේ පුතා ඉතින් වෙඩින් එකේ එදා දවසට විතරනේ මෙයාට මේ white dress එක අඳින්න පුළුවන්. හැම girl කෙනෙක්ගේම හිතන්නේ හීනයක් ආයෂා අර white dress එකකින් අර princess කෙනෙක් වගේ. මොකද අපි පොඩි කාලේ ඉඳන් බෝනික්කොත් එක්ක ඉන්න ගෑනුක ළමයිනේ චූටි කාලේ. ඒක ආසාවක් ඒක ඩ්‍රීම් එක. ඉතින් ඒක ඩ්‍රීම් එක ඇත්ත කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඩ්‍රෙස් එකකට ගියොත් ඩ්‍රීම් එක ඇත්ත කරගන්න පුළුවන් ඔයාලගට આવොත්. මම ගාවට ආවා. හරි. දැන් ඒ සිහිනේ සැබෑ වුණ යුවතියක් නෙමේ ශංකා කියලා කියන්නේ. ගිය වසරේ අගෝස්තු මාසයේ තමයි විවාහ වුණා කියලා කිව්වේ. බොහොම ලස්සන විලාසිතාවක්. අපි කොහොමද මේ ජුවලරි ස්ටෝර් ගන්නේ? මේ ටොප් එකේ අපි දකින වර්ක් එකක් තියෙනවා. ලুকু ෆීල්ස් තියෙන ස්කර්ට් එකක් එක තමයි මේ අවුට්ෆිට් එක නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොමද ජුවලරිස් මැච් කරගන්නේ? ඔව් විශේෂයෙන් මම මෙතනදී මුලින්ම කියන්න ඕනේ ආයේෂා මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අද දවසේ මම මෙතන දෙන්නේ ඉෂංකසා කේෂි දෙන්නම ඇවිල්ලා ඉන්නවා. මේ දෙන්නාම මෙහෙම ලස්සනට ඩ්‍රෙස් කරේ, ඒගොල්ලන්ගේ බොකේස් කරේ, ඒගොල්ලන්ව මේකප් කරේ, ඒගොල්ලන් ජුවලරි සිලෙක්ට් කරන්න ඔක්කොම දේවල් කරේ රොෂාන් හෙට්ටිආරච්චි. රොෂාන් තමයි මේ මේකප් ඔක්කොම මෙච්චර ලස්සනට දාලා තියෙන්නේ. රොෂාන් හිටියේ නැත්තම් ඇත්තටම මට මෙච්චර ලස්සන ඩ්‍රෙස් කරගන්න හම්බෙන්නේ නැහැ ඉෂංකාවවත් කේෂිවවත්. ඉතින් රොෂාන්ටත් තියෙන මම හිතන්නේ වෙනම හැක් නේද බොකේ එක ගත්තොත් එහෙම. ඔව් වෙනමම හැක් තියෙන ලංකාවේ ඉන්න හොඳම යං ජෙනරේෂන් එකේ ඉන්න බියුටිෂන් තමයි කෙනෙක් තමයි අපිට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් රොෂාන් හෙට්ටිආරච්චි කියන්නේ. දැන් මේකප් එක උනත් බලන්න හරි සටල් එලිගන්ට් මේකප් එකක් තමයි දාලා තියෙන්නේ ශංකර. දැන් වෙන කෙනෙක් දැක්කොත් එමේ හෙවි අයි මේකප් දානවා, ලිප්ස්ටික් කලර්ස් උනත් ලොකු ඩාර්ක් ඒවා දැම්මත් මේ ශංකරගේ තියෙන ලස්සන හැමම නැති වෙනවා. සමහරවිට හිතනවනේ කවුෂ දැන් වයිට් ඇඳහම අපිට ඕනම මේකප් එකේ ඕනම වර්ණ භාවිතයකට යන්න පුළුවන් කියලා. නමුත් එහෙම යන්නේ නැතුව මං හිතන්නේ බොහොම චාම් විදිහට මේකප් එක කරලා තියෙනවා. ඒතරම් ලොකු සුන්දරත්වයක් ශංකරට අපිට දැක්කේ. ඔව් සෑහෙන මට දැන් වාට පේනද කොච්චර නම් එයාගේ සුන්දරත්වය ඉස්මතු වෙලා පේනවාද කියලා ඒ හෙයාර් ස්ටයිල් එකෙන් සහ මේකප් එකෙන්. ඉතින් ඒත් එක්කම බොකේ එකත් එහෙමයි රොෂාන් ලස්සන්ට ඩිසයිඩ් කරලා තිබුණා මෙන්න මේ විදිහට තමයි ශංකට එන්න ඕනි කියලා. කලයක වෙනස්. ඔව් වෙනස්ම කලයකට ගින් තියෙනවා. හැබැයි මැච් වෙනවා හොඳට. හොඳට මැච් වෙනවා. ඒකද අපි ඇත්තට දකිද්දී අපිට තවත් හොඳට පේනවා. ඉතින් රොෂාන්ට නැවත නැවත වතාවත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙච්චර ලස්සන ඩ්‍රෙස් කරාට.
ඒත් එක්කම කියන්නුනේ ආයෂා දැන් අපි අප පාටක් ගැන කතා කරොත් ඉෂාන්කගේ ඩ්‍රෙස් එකේ උඩ ඉහළ ප්‍රදේශෙම තියෙන්නේ ක්‍රිස්ටල් වර්ක් එකක්. ක්‍රිස්ටල් වර්ක් එකක්. ඔව්. දැන් අපි මං හැමදාමත් මගේ බ්‍රයිඩ්ස්ලට මල් ළඟට එන අයට කියන දෙයක් තමයි බ්‍රයිඩ්ස්ලා උනහම හැමතිස්සෙම අප්ඩේට් වෙන්න ඕනි. අර පරවනම කාලේ ඩිසයින්ස් සමහර අය ඉන්නවා Google එකෙන් අරගෙන පෙන්නවානේ මේක කරගන්න බැරිද? මං හැමදාමත් කියන්නේ ඔයා අද කාලේ බ්‍රයිඩ් කෙනෙක් වෙන්න අප්ඩේට් වෙන්න එහෙමයි කියලා. අර මං කියන්නේ ඇඟ එක්ස්පෝස් කරන ඒ වගේ නෙවෙයි ලස්සනට අද කාලේ බ්‍රයිඩ් කෙනෙක් විදිහට ලස්සනට හැඩගැන්නුනොත් හැමෝම කතා වෙන බ්‍රයිඩ් කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඉෂාන්කත් එහෙමයි. මංගලම් හරහා ලංකාවේ ගොඩාක් කතාබහට Facebook through කතාබහට ලක්විච බ්‍රයිඩ් කෙනෙක් තමයි ඉෂාන්කා කියන්නේ. ඇත්තටම ගොඩාක් අය මේ මගෙනුත් අහලා බ්‍රයිඩ්ස් එනවා අනේ ඉෂාන්කාගේ වගේ ඩ්‍රෙස් එකක් කරගන්න බැරි ඉෂාන්කා ගත්තා වගේ ඩ්‍රෙස් එකක් අපිට බැරිද කරගන්න කියලා. ඉතින් ඒ ඉෂාන්කා අප්ඩේට් වෙච්ච බ්‍රයිඩ් කෙනෙක් වෙච්ච නිසානේ. ඉතින් එහෙම නැත්තම් එයා කතාබහට දා ලක් වෙන්නේ නැහැ නේද ඉෂා? ඉතින් ඒකයි. දැන් අද කාලේ තියෙන ට්‍රෙන්ඩ් එක තමයි ක්‍රිස්ටල්ස්. ඒ වගේ මේ ෆ්‍රිල්ස් වලට පේනවා ඇති ආයෂා. ඒ වගේ ෆ්‍රිල්ස් තියෙන පූෆි ඩ්‍රෙස්සස් එහෙම නැත්නම් දැන් අපි අනිත් ඩ්‍රෙස් එක කේෂි ගැන කතා කරන්නේ වෙනමම ඩිසයින් එකක්. ඒක ලේස් ගැන අපි කතා කරන්නේ. මෙතනදී ක්‍රිස්ටල්ස් ඇන් මේ මේ මටීරියල් එක ගැන කතා කරත් මේ මටීරියල් එක ග්ලාස් ඔගෙන්සා එකක්. මේ ග්ලාස් ඔගෙන්සා ළඟින් තියලා ලොකු ගොඩක් සෑහෙන දිග ටේල් එකක් තියෙන ඩ්‍රෙස් එකක් මේක. මෙතන 2 මීටර්ස් විතර දිගයි ටේල් එක. ඈතට දකිද්දි ගොලන්ට පේනවා ඇති. ඒ ටේල් එක පුරාවටත් ඒ අර ෆ්‍රිල්ස් attach කරලා තමයි මේ dress එකට හදලා තියෙන්නේ. වගේම skirt එකේ layers ගත්තත් layers 6ක් විතර තියෙනවා. dress එකේ skirt part එකේම බක්රම එකක් already attach කරලා තියෙන dress එකක්. ආ වෙනම separate නැහැ. attach කරලා තියෙනවා. නමුත් මට ඉෂාන්ක පොඩි bright කෙනෙක් නිසා යාට අර ලොකු විශාල look එකක් දෙන්න ඕන නිසා පොඩක් poofy කරන්න ඕන නිසා dress එක වෙනමම බක්රම එකක් किसीम प्रश्न हितिता बलांगेट हेट अनी मनमालिया थर बार प्रश्न बॉडी हरी कम ड्रेस ड्रेस मेवागे फ्रेस दूटेल ग्लास मेटीरियल කියාවක් තියෙනවද ටිකක් මහත කෙනෙකුට මේකයි ආයෂා තව දෙයක් මම අද ඇත්තටම කියන්න හිතාගෙන ආවේ බ්‍රයිඩල් ෂොප්ස් තියෙන්න පුළුවන් මේ රටේ 100ක් නැත්තම් කෝටියක් වුණා නමුත් කෙනෙක් හරියට ඒ දේ ඉගෙනගෙන කරොත් බිස්නස් එකක් විදියට කරලා මේ සල්ලි හම්බ කරන්න බලාගෙන කොටසක් ඉන්නවා මේ රටේ කරන නමුත් ඒ අය හරිය පාප කර්මයක් කරන්නේ ඒ එන බ්‍රයිඩ්ට ගැළපෙන දේ මොකද්ද කියලා දන්නේ නැහැ එයාට ඕනි දේ මොකද්ද කියලා දන්නේ නැහැ ඔහේ තියෙන දයක් ඇඟේ ගහලා විකුණ ගන්න තමයි බලන්නේ නමුත් මම වෘත්තියෙන් මට උපාධියක් තියෙනවා ෆැෂන් ඩිසයිනින් ගැන ඒ හරහා තමයි මම මේ කරන්නේ ඉතින් ෆැෂන් ඩිසයිනින් සහ බ්‍රයිඩල් ඩිසයිනින් කියන දෙක එකට කොලැබරේට් කරලා කන්සෙප්ට්ස් එක එකට එකතු කරලා තමයි මම මගේ බ්‍රයිඩ්ස්ට මේ දේ ලබා දෙන්නේ ඉතින් හැමදාමත් මගේ බ්‍රයිඩ්ස් දැන් ඇවිල්ලා ඉන්න අය බලාගෙන ඇති ඒගොල්ලෝ සාක්ෂි දරයි මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න පුළුවන් නම් කවම දාවත් මගේ ගාවට එන බ්‍රයිඩ් කෙනෙක්ට මම එයා කියන්නේ මොකද්ද නෑ මට මේකමයි ඕනි කියන්නේ සමහර බ්‍රයිඩ්ස් ඉන්නවා මහාත ෆිගර්ස් තියෙන බ්‍රයිඩ්ස් මට මර්මේඩ් ඩ්‍රෙස් එකක් මර්මේඩ් කියන්නේ තනිකර ඇඟටම ටයිට් වෙලා තියෙන බොඩි හගින් වාදන්න ඇති ආයෂා සිලුවට් එකක්. ඉතින් ඒ ඩ්‍රෙස් එක කවදාවත් බ්‍රයිඩ් කෙනෙක්ට එදා වෙඩින් එක දවසේ ඇඳලා මිනිස්සු යාට hina වෙනවා. ක්‍රිටිසයිස් කරනවා. ඒ තැනට මම කවදාවත් කැමති නැහැ මගේ බ්‍රයිඩ් කෙනෙක් පත් වෙනවට. මට ඕනි මගේ බ්‍රයිඩ් ආ මේ කෞෂිකගේ බ්‍රයිඩ්. දැන් ඉෂාන්ක ගැන කතා වුණා වගේ අනිත් හැම බ්‍රයිඩ් කෙනෙක් ගැනම කතා වෙන්න. ඒ දේ ඇත්තටම වෙනවා මං ගාවට එන බ්‍රයිඩ්ස් අතර. ඉතින් එතකොට මං හැමදාමත් කියන්නේ මහත බ්‍රයිඩ් දැන් ඇත්තටම කතා කරොත් බ්‍රයිඩල් ඩ්‍රෙසස් වල ආයෂ ජාති තුනයි තියෙන්නේ ඩිසයින්ස් තුනයි වර්ග බේසික්ම ගත්තොත් එකක් බෝල් ගවුන් අනිත් එක මර්මේඩ් අනිත් එක ඒ ලයින් මේ ෂේප්ස් තුනෙන් එකකට තමයි ඕන බ්‍රයිඩ් කෙනෙක් යන්න ඕනේ එතනින් එහාට තිය ෂේප් එකක් නැහැනේ ඉතින් මේ ෂේප්ස් තුනෙන් මහත බ්‍රයිඩ් කෙනෙක් આવොත් මම හැමතිස්සෙම ඇඩ්වයිස් කරන්නේ ඒ ලයින් ඩ්‍රෙස් එකකට යන්න කියලා ඒ ලයින් ඩ්‍රෙස් එකකට යන්න කියලා ඒකට හේතුව ඒක මහ ඒ කියන්නේ පිම්මෙන ඩ්‍රෙස් එකක් නෙවෙයි ඒ ලයින් ඩ්‍රෙස් එකක් කියන්නේ ඒක ඒ ෂේප් එකේ තියෙන ඩ්‍රෙස් එකක් එතකොට මහත බ්‍රයිඩ් ගේ ඒ ඇඟ කෙට්ටු කරලා පෙන්නලා යව උස කෙනෙක් බවට පත් කරලා පෙන්නවා ඒ වගේම කෙට්ටු බ්‍රයිඩ් කෙනෙක් આવොත් එක්ක මේ වගේ චූටිම චූටි මේ ස්මෝල් මේඩ් ඉෂාන්ක වගේ බ්‍රයිඩ් කෙනෙක්ට නම් ගොඩාක් වෙලාවට බෝල් ගවුන්ස් අඳින්න කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. අත පර්ෆෙක්ට් ෆිගර් එකක්. ඔයා වගේ ෆිගර් එකක් තියෙන බ්‍රයිඩ් කෙනෙක් આવත ආයෂා. කෙලිම මර්මේඩ් ඩ්‍රෙස් එකකට යත හැකි. වීරු කරන්න එපා. හරි. එහෙමනම් සුරුපි විශේෂාංගයෙන් තවත් බොහොම ලස්සන බ්‍රයිඩ් කෙනෙක් ඉන්නවා. දැක බලා ගන්නට ඔයගලන්ට අවස්ථාව තියෙන. හැබැයි පුංචි විරාමයකට යන්නේ සූදානම් වෙන. විරාමෙන් පස්සේ නැවතත් එකතුමු සුරුපි විශේෂාංගයත් එක්ක. अन्न विरामेंट की अतरतुरे अभी शंकर समुदीला केशिव इन्न केला आराधना कला उन्न केशिगेन कथाकरान पुलवां कौशी
ආයිෂා කේෂි කියන්නේ ඇත්තටම ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක්. ඉතින් කේෂි ගැන කතා කරොත් කේෂිට මං හිතුවා ටිකක් බෝල් ගවුනුත් නෙවෙයි ඇඟටම ටයිට් ඩ්‍රෙසස් ඩ්‍රෙස් එකකුත් නෙවෙයි මේක ඒ ෂේප් එකේ ඒ ලයින් ඩ්‍රෙස් එකක්. හැබැයි අපි අර පොඩ්ඩක් බෝල් ලුක් එක දෙන්න ඕන නිසා ඇතුළෙන් වෙනම බක්රම් එකක් අඳලා තමයි කේෂිට මේ ඩ්‍රෙස් එක අඳලා තියෙන්නේ. දැන් ඕගලන්ට බලන් ඉන්න අපේ මේ ප්‍රේක්ෂකයන් හොඳටම පේනවා ඇති ආයෂා ඉෂාංකගේ ඩ්‍රෙස් එකෙත් මේ ඩ්‍රෙස් එකෙත් සම්පූර්ණයෙන්ම ලොකු වෙනසක් තියෙන ඩ්‍රෙස් එකක්. දැන් ඉෂාංකගේ ඩ්‍රෙස් එක අපි තනිකර කතා කරේ ෆ්‍රිල්ස් ගැන. නමුත් මේ ඩ්‍රෙස් එක ඒ ලයින් එකේ ඒ ෂේප් එකේ තියෙන ඩ්‍රෙස් එකක්. නෙට් ලේස් ක්‍රිස්ටල් සමයි මේ ඩ්‍රෙස් එකේ තියෙන්නේ. දැන් ළඟටම එයාගේ අප පාට් එක බැලුවොත් එහෙම ඩ්‍රෙස් එකේ හෙවි ක්‍රිස්ටල් වර්ක් එකක් තියෙන්නේ. ඒ වගේම ලේස් ටච් එකක් එක්ක හෙවි ක්‍රිස්ටල් වර්ක් එකක් තියෙන ඩ්‍රෙස් එකක්. ඇත්තට දැක්කහම තමයි ඒකේ ලස්සන කොච්චරද කියලා පේන්නේ ආයෂා. සෑහෙන ලස්සන ඩ්‍රෙස් එකක්. දැන් කේෂිගේ ෆිගර් එක තියෙන කේෂි කියන්නේ සෑහෙන කෙට්ටු සිහින් සිරුරක් තියෙන මොඩල් කෙනෙක්. ඒතර කේෂිගේ ෆිගර් එක තියෙන කෙනෙක්ට ඇත්තටම මේ වගේ ඩ්‍රෙස් එකක් කැරි කරන්න පුළුවන් ආයෂා. ඉතින් මේ එතකොට එයාගේ තව කෙට්ටු මොන හරි තියෙනවා නම් තපොඩ්ඩක් මහත් කරලා වගේ පෙන්නන්න අපිට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම කතා කරොත් ස්ලීව්ස් ගැන ගොඩාක් බ්‍රයිඩ්ස් ආයෂා මේ කැමති නැහැ ටියුබ් ඩ්‍රෙස්ස් අඳින්න. ගොඩක් අය දැන් ස්පෙෂලි අපි කතා කරොත් කැතලික් බ්‍රයිඩ්ස් ඒගොල්ලෝ චර්ච් වෙඩින් එකක් ෆාදර්ස්ලා කොහොමද දෙන්නේ ටියුබ් බඳිනවට. එතකොට අනිවාර්යයෙන්ම පොඩි ස්ලීව් එකකට යන්න ඕනි. ඉතින් මම එතකොට ගොඩක් බ්‍රයිඩ්ස්ට කෙට්ටු අතක් තියෙන බ්‍රයිඩ් කෙනෙක් නම් මම හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නේ මේ වගේ පොඩි කැප් ස්ලීව් එකකට ඔෆ් ෂෝල්ඩර් කැප් ස්ලීව් එකකට යන්න කියලා. හැබැයි පොඩ්ඩක් හරි මහත ආම්ස් තියෙන බ්‍රයිඩ්ස් ඉන්නවනේ අපි අතරේ මහත අතක් තියෙන බ්‍රයිඩ් කෙනෙක් නම් ඒගොල්ලන්ට මම කියන්නේ අත අපි කවර් කරලා ලේස් ස්ලීව් එකකට යන් කියලා. මොකද මම හැමතිස්සෙම කියනවා වගේ ලේස් තමයි දැන් තියෙන ට්‍රෙන්ඩ් එක නිසා. හරි. දැන් ඒ වගේම තමයි අපිට මේ වයිට් එකත් එක්ක ඕනම කලර් එකක් භාවිත කරන්න පුළුවන් කියනකොට දැන් මේ රෙඩ් වර්ණයත් එක්ක ඉන්නකොට තවත් මේ ගවුම තවත් ලස්සනක් පේනවා නේද? සෑහෙන ලස්සනයි. ඔව්. අනිවාර්යයෙන්. අපි කතාක බහ කරමු. හැබැයි රොෂාන් ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්. ඇත්තටම රොෂාන් වෙනුවෙන් මම මේ කතා කරන්න රොෂාන් ලස්සන්ට කේෂිට මැච් වෙනම විදියට බොකේ එක, ජුවෙලරි ඒ වගේම ඩ්‍රෙස් එක බලන්න මේ ඔළුවේ උනත් ලස්සන්ට හෙයාස් රෝසස් තමයි අදාලා තියෙන්නේ. ෆ්‍රෙෂ් රෝසස් දාලා පුදුමාකාර ලස්සන්ට කේෂි අර ෆ්‍රිසි හෙයා ස්ටයිල් සමයි දැන් ට්‍රෙන්ඩ් එක ආයෙත්. ඉතින් ෆ්‍රිසි හෙයා ස්ටයිල් ගන්න මේ බ්‍රයිඩ්ස් හරි කැමති. සම මේ වගේ ඩ්‍රෙස්සර්ස් අඳිනකොට මම හිතන්නේ ඒ හෙයා ස්ටයිල් සමයි හොඳටම සූට් වෙන්නේ නේද? 100%ක්ම සූට් වෙන්නේ බ්‍රයිඩල් වෙස්ටර්න් ෆ්‍රොක්ස් යනවා නම් දැන් රොෂාන් ගාවට නම් ගියොත් හැම වෙලේම යා වෙස්ටර්න් බ්‍රයිඩ්ස්ට දාන්නෙම මේ වගේ ලස්සන ෆ්‍රිසි හෙයා ස්ටයිල්ස් ම තමයි. මේ මගේ ගොඩක් බ්‍රයිඩ්ස් මොකද රොෂාන් අතින් ඩ්‍රෙස් වෙනවා. එතකොට මේ ලස්සන්ට අර වේව්ස් උනත් ඔයා බලන්න පිටිපස්සෙන් අපි දැක්කොත් තේන තියෙනවා හෙයා ස්ටයිල් එක එහෙම ඇටච් කරලා තියෙනවා. ඒතකව දැන් අපි කේෂිගේ ඩ්‍රෙස් එක ගැන හෙයා ස්ටයිල් එක රොෂාන්ගේ ලස්සන හෙයා ස්ටයිල් එක බලන ගමන් කේෂිගේ ඩ්‍රෙස් එක ගැන කතා කරොත් මේ ගොඩක් වෙලාවට මම කලිනුත් කිව්වනේ ආයෂා කැතලික් බ්‍රයිඩ්ස් ලා මුස්ලිම් බ්‍රයිඩ්ස් ලා කොහොමත් ඩ්‍රෙසස් අඳිනවා. ඒක ඒගොල්ලෝගේ ට්‍රැඩිෂන් එකට අනුව අඳින්න ඕනි. නමුත් අපි සිංහල බ්‍රයිඩ්ස් ලා මම කිව්වේ ගොයින වේකට අඳිනවා කියලා. එතකොට මේ ගොයින වේකට දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන විදිහට මේ වගේ ඩ්‍රෙස් එකක් ඇඳද්දී ඔයාට පේනවා ඇති මේ වෙනම කලයකකින් බොකේ එක ගිහින් තියෙන්නේ. දැන් අපි ඉෂාංකව දැක්කොත් ඉෂාංකා වයිට් බොකේ එකක් ගත්තට ගොයින වේකේ අපිට කේෂිට පුළු දැන් කේෂිට දැන් මේ දකින විදියට වෙන කලෙකකින් බොක එකක් ගියාම ඒ ගොයින වේකට සෑහෙන විදියට සූට් වෙනවා. ඒ කියන්නේ ගොයින වේකට යන්න පුළුවන් තමන්ගේ තීම් කලයකේ බ්‍රයිඩ්ස් මේඩ්ස්ලා අඳින කලයකින් බොක එක සහ ඩ්‍රෙස් එක වයිට් එකේ. රයිට්. ඒක ඒ වගේ තමයි මේ ඔයා කිව්වත් මට කලිනුත් දැන් මේ හෝම් කමින් එකේ දුනත් මේ වගේ විලාසිතාවකට යන්න පුළුවන් එහෙම අඳින බ්‍රයිඩ්ස්ලා ඉන්නවා කියලා. සෑහෙන. හෝම් කමින් එකෙත් වයිට් ඩ්‍රෙස්ස් අඳින බ්‍රයිඩ්ස්ලා රෙඩ් බොක එක අරගෙන red flowers dala home coming ekata white dresses andina brides ayinna mokada den ara typical brides la naha ඒ කාලේ පහු වුණා. දැන් බ්‍රයිඩ්ස් හැමෝටම ඕනි වෙනසක්. දැන් අපි ඉස්සරහනම් ගොඩක් වෙලාවට මැගසින්ස් ගත්තාම දැන් පිටරටවල වල දේවල් ගත්තාම තමයි දකින්නේ මේ වගේ ලස්සන බ්‍රයිඩ්ස්ලා. නමුත් දැන් අපි ලංකාවේ ගත්තොත් එහෙම ගොඩක් යුවතියන් කැමති මේ විදිහට හැඩ ගන්න. හරියට හරි. අර වෙනසකට වෙනස්ම විදිහට හැඩගැන්වෙන්න. ඒ වගේම හැම බ්‍රයිඩ් කෙනෙම දැන් මංගාවට එන අය කියන දේත් තමයි හැම කෙනෙම අනේ අකි ජීවිතේක පාරයින අඳින්න පුළුවන් වයිට් ඩ්‍රෙස් එකක්. ඒ නිසා ඒක මට අඳින්න ඕනි කියලා තමයි ගොඩක් බ්‍රයිඩ්ස් එන්නේ සහ අම්මලා වුණත් කියන්නේ මේ හරි ආසයි ඒගොල්ලෝ තඳිනාට වයිට් ඩ්‍රෙස් එක. ඉතින් මේ ඩ්‍රෙස් එකේ සෑහෙන ලොකු ෆිනිෂ් එකක් තියෙන ඩ්‍රෙස් එකක් ආයෂා. දැන් ඒකේ එජ් එක ගත්තත් යට වෙනම බෝඩර් එකක් තියෙනවා ලේස්ම එජ් එකක්. ඒ වගේම තනින් තන ලේස් මොටිව්ස් දාලා තමයි ඩ්‍රෙස් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින්
අඩු කරලා කෙට්ටු කරලා ගන්න පුළුවන් අත් මහතයි නම් ඒ ඉහළ ප්‍රදේශ කව වෙනවා ස්ලීව්ස් වලින් ඉතින් එතකොට මේ ලස්සන්ට මහත කෙනෙක්ට උනත් මේ වගේ ඩ්‍රෙස් එකක් අනිවාර්යයෙන්ම ඇඳත හැකි කෙට්ටු කරලා උස කරලා පෙන්නනවා එතකොට මේ ඩ්‍රෙස් එක තුලේ හරි දැන් කෞෂිකේ මොනවාද මේ ෆියුචර් ප්ලෑන්ස් දැන් අලුතෙන් මොනවාද ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා කිව්වා එදා ආපු දවසේ ඒක දෙක වැඩ කටියෙතු ඔව් දැන් කතා කරගෙන යනවා මොල්ජේසලා අලුතෙන් වෙනම බ්‍රාන්ච් එකක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ ඉතින් ඒත් එක්කම ඇත්තටම ආයෂා ගියපාර මම ඇවිල්ලා මෙතනින් ගියාට පස්සේ මට සෑහෙන බ්‍රයිඩ්ස් ප්‍රමාණයක් Facebook through කතා කරා මොකද මේ මාව කන්ටැක්ට් කරගන්න ඕන වුණාම මම ඇත්ත දැන් කියන්නම් Facebook through Kaushi's Bridal Boutique Facebook page එකට ඕගොල්ලෝ එන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මගෙන් අවශ්‍ය කරන ප්‍රශ්න අහන්න, මගේ showroom එකට ඇවිල්ලා බලන්න, කතා කරන්න, ඕගොල්ලන්ට අවශ්‍ය කරන දේ wedding එක දවසේ ලස්සන bride කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් මංගාවට ආවා. අනිවාර්යයෙන්ම. එහෙමනම් බොහොම ඉක්මනට කාලය ගත වෙලා ගියා. කෞෂි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතුනට. අලිත් දවසේ අපි මුණ ගැහමු. ඒ වගේම ඔයාගේ සේවය අපිත් බලාපොරොත්තු වෙනවා ඉදිරියට. ඒත් එක්කම රොෂාන් ගියුණත් ආයේෂා රොෂාන් බියුටි සලෝන් Facebook එකේ ටයිප් කරාට පස්සේ ආගරත් කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි. එහෙමනම් ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මොඩල්ස් අදිනට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද මගේ විශේෂාංගය හැඩ කළාට. යලි දවසක මුණ ගැහලා කතා බහ කරමු. අයිබන්. අයිබන් ආයේෂා. මෙදින උදෑසන අඟහරු අද දවසිනු සමගින යනට තමයි කාලය ලැබිලා තියෙන්නේ. ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම ලස්සන දවසක් සුන්දර දවසක් සුබ දවසක් වෙන්න කියලා.